නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ ගම්බීරෝ ඥානං පටිච්ච සමුප්පාදෝ ගම්බීරාවභාසෝ සද්ධා බුද්ධ සම්පන්න කෙනෙක්නි අපි පටිච්ච සමුප්පාදය නැත්නම් ඉදප්පච්චේතාවය මුල් කරගෙන අවතාරණය දේශන මාලාවෙන් හතරවෙනි අවතාර හතරවෙනි පැය අපි මේ හැරගත්ත කාලය තුළ අපේ ශක්ති ප්‍රමාණයෙන් අනුපූර්ව ප්‍රතිවිරත නැත්නම් ක්‍රමයෙන් වැඩෙන පිළිවෙලට මේ අස්මින් සති ඉදම් හෝති මේ ඇතිකල්ලි මේ වන්නේ කියන මූල ධර්මයට අනුව මේ අවිද්‍යාව පිළිබඳ සංස්කාර පිළිබඳව දැන් අපි දැනගන්න ප්‍රමාණයට කරුණු පිළිබඳ කරගෙන තියෙනවා. අද අපි කරන්න හදන්නේ තවත් පියවරක් ඉදිරියට පැදීමක් වශයෙන් ධම්මාකාරයකට විද්‍යාවේවත් නොදැනීම නිසා සංස්කරණය කිරීම නැත්නම් තෝරලා දෙන්නලා එකතු කිරීම සිදු වෙනවා. ඒවැනි තෝරා ගැනීම එකතු කිරීම නිසා මේ විඥාණය දේවල් වෙන්කොට දැනගන්න ඥාණයට කොහොමද ඒකෙන් ඉඳ සැලසෙන්නේ නැත්නම් සංස්කාර නිසා විඥාණය පහළ වෙන්න පසුබිම සකස් වෙන්නේ කොහොමද කියන පුරුකට බැස ගන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මේ විඥාණය පිළිබඳව වෙන් කරලා ඒ පෞද්ගලික ලක්ෂණ වශයෙන් හඳුනා ගැනීමත් අපිට මේකෙදී උදව්පකාර වෙනවා. ඒ වගේම ඊට ආසන්නයේ උදව් කරන සංස්කාර නිසා විඥානය කොහොමද පහළ වෙන්නේ? ඒ විඥානය නිසා කොහොමද ඊට ආපුරුක වෙන නාම රූප පහළ වෙන්නේ කියලා ඒ වගේ තියෙන අන්තර් සම්බන්ධතා තේරුම් ගැනීමත් අපි මේ තේන දැනුමට තවත් විචිත්‍රතාවයක් ගත කරන විවිධ හැඩතල අපිට පෙන්වා දෙන්න උත්සාහ කරනවා. ඉතින් මේ විදිහට බලනකොට සංස්කාර අභිසංකරණ ලක්ෂණය යුක්තයි සකස් කිරීමේ ලක්ෂණය යුක්තයි. ඒකට හේතු වෙලා තියෙන්නේ අපිට යමක් තියා බැලුවට දැක්කට අහුවට කන්දරස බැලුවට පහස ලැබුවට පිටින් හිතුවට කවදාහක් ඒ සම්පූර්ණ දේ පිළිබඳ ඇති හැකිය දැනගැනීමේ ශක්තියක් නැත්තේ නැති නිසා ඒ දේ පිළිබඳව දන්න කොට හා tikai නොදන්න අඥාන ප්‍රමාණය වැඩි. මේක හොඟව දෙනෙක් කැමති නැති වෙයි පිළිගන්න. නමුත් එවැනි බලනාක්කින් තොරව මේ පරිසම්පාද තේරුම් ගන්න අමාරුයි. මේ නිසා අවිද්‍යාව පවතිනා තාක්කල් අවිද්‍යාවේ ලක්ෂණය කියලා කියන්නේ අඥානතා. යමක නොදෙන්නේ. ඒකට අපිට හිතන්න පුළුවන්, අහන්න පුළුවන්, තර්කන්න පුළුවන්. අපි යමක් තියා බලපුවාම අපි ඒක දැක්කා නේද? අපි ඒක දැනගත්තා නේද? ඊට වැඩි මොකක් අදහස් කරන්නේ? එතකොට මේ යමක් දැක ඒක දැනගත්තා නම් ඒක අඥානතාවයක් නෙමෙයි විද්‍යාවක් නෙමෙයි තේරෙන්න දැනීමක් නෙමෙයි තියෙන්නේ කියලා. නමුත් මේ අපි ගැනම විවේචනාත්මකව නැත්තම් මේ පටිච්චසමුප්පාදය දැක ගන්න දැනගන්න සුළුව කල්පනා කර බලුවොත් අපේ ඉදිරියේ තියෙන වස්තුවක් අපිට අපේ දැනුමට සම්බන්ධ කරගන්න පුළුවන් ක්‍රම හයක් තියෙනවා. අපිට දැකලා ඒක බලා ගන්න පුළුවන්. ඒක අහලා දැනගන්න පුළුවන් ශක්තියකුත් තියෙනවා. ඒක ගඳ බලලා දැනගන්න පුළුවන් ශක්තියකුත් තියෙනවා. ඒක රසයක් තියෙනවා රස බලලා දැනගන්න පුළුවන් ශක්තියකුත් තියෙනවා. අත ගාලා ඒක හැදී ආකාරය බලලා දැනගන්න පුළුවන්කමකුත් තියෙනවා. මේ කොම එකතු කරලා ඒවා ඊයේ එක පැවතිච්චටි අද පවතිනවාගේ හෙට පවතිනවාට අනිත් දේවල් එක සම්බන්ධ වෙන හැටි කියලා මනසින් විග්‍රහ කළ දැනගන්න පුළුවන් ශක්තියකුත් තියෙනවා. ඒකට අපි කියනවා ආයතන කියලා. ඒක බුද්ධලේ කියනවා ආයතන ආයක් තියෙනවා. ඉතින් අපි ඉදිරියට වස්තුවක් ආපුවාම ඒක සාමාන්‍ය ප්‍රතිබාධාවෙන් කියනවනම් ඉන්ද්‍රයන්ට ආපාතගත වෙනවා කියලා කියන්නේ. ඒ වස්තුව සම්බන්ධ වෙන්නට ඉන්ද්‍රයන්ට ආපාතගත වෙන්නේ ඒක විවුර්ත වීමෙන් දැක ගන්න පුළුවන්, අහ ගන්න පුළුවන්, ගඳ බලන්න පුළුවන්, රස බලන්න පුළුවන්. පහසල බලන්න පුළුවන් කියන හිතන්න පුළුවන් විරුද්ධ භාගයක් ඇති වෙනවා.
ඒයි තමයි මේ අස්මානයි කියනවා කියලා කියන්නේ. යමක් අස්මානිකාර නැත්නම් අපිට වැටෙන්නේ නැහැ. කනට ඇහෙන පිය ශක්තිය කියලා කනට ඇහෙන ප්‍රදේශයට ආව නැත්නම් මේ සත්‍ය අපිට ආපාතකට උනායි කියලා කියන්නේ නැහැ. මේ වගේ දන්නක ප්‍රකාශයක්ති. නාසික කන්දවලින් යම් පරාජයක් ඇතුළත කෙින්දෝ. රසවදින්න නම් ජීවේ ගෑවෙන්න ඕනේ. ඉතින් යා පහත ලබන්න ඒක ඇඟේ හැපෙන්නේ. නමුත් මනසටදී හැදපිලවම කරන්නේ. නමුත් ඒකේ සීමාවක් තියෙනවා. අනේ සීමාව ලැබුණා තමයි අපි කියන්නේ ආපාත කරනවා කියන්නේ. එතකොට මේ ආපාතගත වෙච්ච වස්තුවක් එක චිත්තක්ෂණයක අපි බලනවා නම් ඉතින්දී හොඳට මතක තියාගන්න ඕන මේක විපස්සනා කරනකොට අහුවෙන්න තියෙනවා. බලන චිත්තක්ෂණයේදී අපිට ඒක අහන්න බැරුවෙනවා. බලන චිත්තක්ෂණයේ අපි ඒක ගඳ බලන දේ හැකියාව අපින් විතහින් කරගන්නවා. රස බලන දේ හැකියාව විරහිත වෙලා යනවා. අල්ලන්න දුන හැකියාව විරහිත වෙලා යනවා. ඒ කියන්නේ හිතන්න පුළුවන් අවස්ථා නැතිනම් බලන වෙලාවෙන් බලන විතරයි. අපි හිතට එකවරකට එක වැඩයි කරන්න පුළුවන්. ඒ නිසා අපි හිතමු මේ වස්තුව දර්ශනීය වස්තුවක් නම් අපි නෑ වුණාකමක් මේක අහුම්කන් නොදුන්නට කමක් නෑ කොහොමද බලාගන්න අපි ඇහැ ඒකල යොමු කරනකොට අපි බලන්නේ බවට පත් වෙනවා ඒකෝට හැබැයි අපි බීරෙක් වඩ පත් වෙනවා බීර මූඩෙක් වඩ පත් වෙනවා බීර ඒක අල්ලන්න පුළුවන් තත්ත්වය අපි නිලිහෙනවා අපි ඒකන කල්පනා කිරීමේ ඥාන 100%ක් අපි පාවදින්න වෙනවා ඒක නිසා බලන වෙලාවට යමක් රූපයක් බලන වෙලාවට හොඳට බලුවොත් අපි බීරි අපිට ගන්න බැලීමේ ශක්තිය අපි ළඟ නැහැ රස බැලීමේ ශක්තිය අපි ළඟ නැහැ එන්නේ කියන පහස ලැබීමේ ශක්තිය අතගාල බැලීමේ ශක්තිය නැහැ කල්පනා කිරීමේ ශක්තිය නැහැ ඉතින් මේ විදිහට එක චිත්තක්ෂණයක අපි වස්තු දිහා බලලා ඊගා චිත්තක්ෂණය අපි ඒක බැලීලා කරලා අහන්න යනවා කියන එක තමයි රවචනාසිකේ ප්‍රකාශන වල පේන දක්වන දෙයක් තමයි මේ ඇහැ කන දිව නාසය කය මන කියන මේ හයෙන් වස්තුවක් ග්‍රහණය කිරීමේදී ඉස්සරලාම අවස්ථාව ගන්නේ ඇහැ. ඇහැ තමයි අපි දවසින් දෙල්ල හැන්ද වෙනකන් අපිව නලවන්නේ පිනවන්නේ අපිට ආහාර ලබන්නේ. ඉතින් කන බලාගෙන ඉන්නවා මේ ඇහැ ඇඟිලි නොගහන වෙලාවක බලලා ඒක ආහාර ගන්න. ඒ මොකද ඇහැ කැමතිනේ නැහැ කවදාකවත් ඊට පල්ලෙහි කටි වැඩ කරනවා වගේ. ඒක උඩ කන යම් අවස්ථාවක් පීඩක් ලැබුණොත් ඒක ඉතුරු වෙන ඉඩ නොදී නාසයේ දිවට කායේ දෙතුනි කන ඉස්සර වෙනවා ඉස්සර වෙලා ආහාරම් උත්සාහ කරනවා. මේ දෙකටම යටින් තමයි ගඳ බැලීම තියෙන්නේ ඊට යටින් තමයි රස බැලීම තියෙන්නේ අන්තිමට තමයි පහස ලබන්නේ. ඒ නිසා යම පහසට ගොදුරු වෙනවා කියන්නේ කායට අල්ලන්න ගොදුරේ පයි කියන කෙනේ යාගුණ හුකා ගොරෝසුයි ඇහැ බලල රස බලල විසිකටලා නහ කන ගිහිලා අහලා ඒක එපා වෙලා කඳ බලල රස බලල ඉවරුනාට පස්සේ තමයි අන්තිම අදී මේ කායට වැටේ. ඒ නිසා ගොරෝසු අරමුණ තමයි කාය ප්‍රකාරයට වැටෙන්නේ. ඒ නිසා ආදී ප්‍රශ්නට මේ කායට අහුවෙන දේ අත ගන්නක ලේසි කාය අනුපස්සනාව කියලා හදවතනා සිද්ධින් කියලා තියෙන්නේ කයට අහු වෙන පොදුරක් අරමුණ මනින්ද ගිරන්න දක බලා ගන්න උඹ වේලාව පවත්තන් කියලා. ඊට වැඩි ටිකක් අමාරුයි දිවට අහුවෙන්නේ. ඊටත් අමාරුයි නැහැට දැන ගඳ සුවඳ. ඊටත් අමාරුයි කනට ඇවිල්ලා යන ශබ්ද අන්තිම අමාරුයි දකින්න රූප. අන්න මේ චක්‍රයේ එහෙනිතරෝ මුදුනාවල අවස්ථාවකදී දවස පුරාම කටයුතු කරන නිසා කන හැම වෙලාවෙම බලන් ඉන්නවා එහෙන් ගෙලින අවස්ථාව ලබනවා එහෙම වුණොත් ඉදිරියට කාර්යයක් අහන්න පුළුවන් ඊට පස්සේ අපි ගඳ බලන වෙලාවක් ලැබෙනවනම් එහෙන් කනින් ගිලීච්ච චිත්තක්ෂණය තමයි ගඳ බලන ලක්ෂණය ඊට ගිලීච්ච චිත්තක්ෂණය තමයි රසබලයි ඊට පස්සේ පහස ලැබෙනවා නමුත් අපි දැකපු ගමන් අපි කියන අපි දැක්ක අපි දන්නවා කියලා. නමුත් අපි දැකීමෙන් කරලා තියෙන චිත් ඒකේ තියෙන වර්ණ රූපේ දැකීම විතරයි කී සද්ද මොකක්ද කියලා අපි දන්නේ නැති වෙන්න පුළුවන්. ගඳ මොකක්ද කියලා දන්නේ නැති වෙන්න පුළුවන්. රස මොකක්ද කියලා දන්නේ නැති වෙන්න පුළුවන්. අත ගාලා බලලා නැති වෙන්න පුළුවන්. ඊට පස්සේ
හිතලා නැතිවෙන්න පුළුවන්. ඒ නිසා හීනයක් දැක්කම දින හිතෝ. ඒ හීන දකින්න වෙලාවේදී සීල 100ක් නැ ඇහැ පමණයි ක්‍රියාත්මක වෙන්නේ. නමුත් හීනේදී අපිට බැරි වෙලාවක්වත් හිතෙන්නේ නැහැ මේක හීනයක් කියලා. අපිට දෙන්නේ අහන්න පුළුවන්. ගඳ බලන්න පුළුවන්, රස බලන්න පුළුවන්, පහස බලන්න පුළුවන්, හිතන්න පුළුවන් සීල 100ක්ම ලෝකයක් කියලා හිතේ. නමුත් හීනේ අවුමා මොකද වෙන්නේ? ආ, හීන මනෝවිඤ්ඤාණ මනෝවිකාරයක් කියලා තියෙනවා. ඒ හීනයක් කියලා තියෙනවා. නමුත් ඇහැ කොච්චර අපි මායා කරනවද කියලා කියනවා. හීනක ඉන්න වෙලාවෙදී අපි හීනෙට කවදාකවත් අවදි වෙන්න බෑ. ඉන්න හීන ලෝක සම්පූර්ණ ලෝකෙ වගේම පිළිච්ච එකක්. මේකෙන් පේනවා ඇහැට ඕනේ නම් හයෙන් එකක් දැකලා හයම දැක්කයි කියලා අපි මායා කරනවා. මේක තමයි විද්‍යාව කියලා කියන්නේ. එතකොට හයෙන් පහක්ම හිතකට දේවා. හයෙන් එකයි ඇහැට ගොදුරු වෙච්ච දර්ශනය. ඒ නිසා මෙවැනි දර්ශන වලට කියන්නේ අඥානතා. දන්නවට වැඩිය නොදන්න. එනිසා අපි යම් තාක් මේ ලෝකේ දැකපු වස්තු තියෙනවා නම් අහපු දේවල් තියෙනවා නම් ගන්ධ රස පහක් ලකු දේවල් බොරුම නෙවෙයි. හැබැයි බොරුවකි මල්ලිවා. අපි මේ 100ට 20ක් දැනගෙන ඒක තමයි මේ නඳු කරන්නේ. අපි දන්නවනේ 180ක් නොදැනීම මෙතන තියෙනවා කියලා. ඇහැ යමකට යොමු කළා නම් යොමුකල පමණින් කන අගුල් වැටෙනවා නාසයේ ගඳ සුවඳ වැඩිම බොල් වෙනවා රස නොදැනියනවා කය කල්ලා දෙන අවස්ථා නැති වෙන බව හිතට හිතන දෙන අවස්ථා නැති වෙන බව දැනගන්න නම් දකින්න වෙලාවේදී ඒ රූපයටම නොවි මගේ දැන් හිත තියෙන්නේ ඇහි කියලා දැනගන්න ඒකට අනිවාර්යයෙන්ම මේ දෙයට කියනවා බලන්නේ බවට මමපත් වෙනකොට මම ඉගෙන වීර වෙනවා අමලිවේ ගොළු වෙනවා අමලිවේ ගඳ සුවඳ නොදැනෙන බව මම අංශභාගයේ පූර්ණයෙන්ම නැති ගිය අංශභාගයේ පළවගෙන නැන්නේ කියන්නේ ඇඟටම නොදැනෙන වෙලාව හිත නිකන් හිරිවැටෙන වෙලාවක් කියලා අපි ඒකට හිතන්නේ මොකද බලනකොට හොඳ සජීවී බව බලන්නයි කියන්නේ මෙන්න මේ බව දන්නා මේක දැනගන්න පුළුවන් මේ පාඩේ ලබන සඳහන් කරනවා ඒ පක්ෂානන්ද ධම්මස්ස අඥාන අපපටිවේද අනනුභෝග අඥාන අනනුභෝග අපපටිවේද මෙන්න මේ බව මිනිස්යා කියන කීමේ සලායතනේ එකක් වැඩ කරනකොට අනිත් සියල්ලම වසාලන තරම් ඒ වැඩ කරන එක ඊර්ෂ්‍යාසහගත පුදු වීර්යයක් වෙන කාටවත් උණු සඳේ ඒක සාමාන්‍ය ඕනම කනතෝරක ලොක්කට හැටි මොන්නම තාලෙක එක දෙවන්නේ කෙනා රකින්න කැමතිද? හයරාකේක අනිවාර්යයෙන්ම ඇසිස්ටන්ට් කෙනෙක් ඉන්නවා. නෝ කවදාකවත් උසන දෙන්නේ නැහැ. ඒ කියන්නේ මේ මිනිස්යාගේ දෝෂයක් නෙමෙයි කෙලෙස් ස්වභාවය. කෙලෙස් ස්වභාවය එතිකල් ඩොමිනන්ට් කියලා නේද කියන්නේ. ඉතින් මේ විදිහට အဟင် බලන වෙලාවේදී අපි අහලා තියෙනවා නේද? දැන් අදහන් අපි අහුවයි කියන්නේ. මීට පස්සේ දවසේ අපි භාවනා කරනකොට ධර්ම කරනකොට කෙලවරක ගියාට පස්සේ උන් රක්මන් කරන් යන ගිහලා යනකොට පාරට අර කයි අය කරලා තිච්ච සතිය අවදාහන වහාම ඉඳපුවාම ඇහැට ඇහැට ගිය ගමන් ඒ අහල තියෙන රූප වල සුදු පේන පටන් ගන්නවා පේන කොටම අල්ලනවා කියන එක බ්‍රහ්මයාට තමයි බොහෝ දුෂ්කරයි මොකද හේතු ඒ තරම් හිත බොහොම යොසුයි නමුත් අපි තුම කොහොමද අපිට එමේ පයේ නෙමෙයි දැන් හිත තියෙන මම පයේ හිත තියන්න අනිස්ථාන කරන ලක්මන්න බැහැ නමුත් මේ කෙලවට ගියාට පස්සේ මම හිත දැන් ඇහැට ගියා යනකොට මේ දකින්න සුද පේන වෙලාවෙදීම අපිට පුළුවන් වුණොත් ඉතාම දක්ෂ වෙලයි පුළුවන් මගේ හිත තියෙන දැන් පයේ නෙමෙයි ඇහි කියලා දැනගත්තොත් අපිට අවස්ථා දෙකක් තියෙන එක්ක නැවතත් පයට යන්න පුළුවන් එහෙම නැත්නම් අර ඇහි කියන එකම බලන්න ඇහි කියනක බලබලයින දෙවෙනි චේතනාවත් එක්ක පමණයි බැලීම සිද්ධවෙන්නේ. පෙනීම සිද්ධවෙන්නේ. නැත්නම් අර මුල්ම පේන සුද හිතේ මතකයක් අඳවන්න තරම් දෙයක් නැත්තේ නෑ. ඒකේ මේ වතුර ඇඳ විරක් වගේ නැකියි. නමුත් අපි සක්මණ මතක නැති කරලා මේ බේන දේ දෙකේදී වැඩක් කියලා හිතන එකට හිත දැම්මයි කියලා හිත දැකපුවම මේ මතකයේ චිත්ත විහිද ආශය පුරන්โดනේ මේක ඉතිරි ආත්ම පුරුෂයෙක් ළඟට එනවාද දුකට යනවාද හොඳක්ද නරකක්ද මංගලයක්ද අමංගලයක්ද කියලා.
ඒ තාක්කල් පයේ කකුලේ හිත තියන්න බෑ. සක්මනේ නෙවෙයි යටි චුටි. අපි සමාහලකට කටක් අරගෙන බලන්නේ. සක්මන ගන්න බෑ මතක නැති. ආනෝ දැනගත්ත දවසක. ඒක මේ පුංචි ඉගෙන ගොටි පුංචි භාවනාවේ නලන කරන දෙයක් නෙවෙයි. හැබැයි මනුෂ්‍යයෙකුට පුළුවන් දෙයක්. ආනෝක දැනගත්තා නම් මේ කාරණාව හිතේ වෙන අවස්ථා තුනක් වගේ. එක තමයි අඥානනාම කියන එක නැති කරලා මේ වැඩ කියලා නැවෙලාක ඉඳුරෙක් ඉඳුරන් හයෙන් එකක් හරි වැඩ කරනවා නම් ඒක අනිවාර්යයෙන්ම ඉතුරු ඉඳුරන් පහම වහන බව මූල ධර්ම වශයෙන් අහලා තියෙනවා. මේ කවදාකවත් පුද්ගලිකව කෙනෙකුට හිතෙන්නේ ඉබේ පහළ වෙන එකක් නෙවෙයි බරට හරවත් ඇසේ පොළොවේ යට ගහලා තියෙනවා. නැත්නම් සඳහන් කරනවා ද්වේමේ භික්ඛවේ පච්චය රාමාදිත්‍යා උපාදාය කතමේ ද්වේ පරතෝච ഘോഷෝ අච්ඡත්ත යෝනිසෝ මනස්කාර මහණමේ ඇතිදී ඇති ඇති දැකීම නම් වූ සංඥා දෘෂ්ටි පහළින්ට අත්‍යන්ත වූ හේතු දෙකක් තියෙනවා. මොකද එක තමයි පරතෝ ഘോഷය අනිවාර්යෙන් කවවරි කියලා දෙන දෙයක් අහන්න ඕනේ. ඒක නැතුව කවදාකවත් මේ මූල ධර්මයේ ස්වයං බුුව හිතන්නේ මොනම දාතින් දෙකවත් කිහිල්ලක් නැහැ යන්නේ නැහැ. ඒ මනස හැදිලා තියෙන අනිත් පැත්ත බලන්න. දෙක තමයි ඒක ඇහුවත් අභ්‍යන්තර වශයෙන් තමන්තුම යොමු පුදු කරලා යොමු මනස්කාරය නැත්තම් මේක පිළිගන්නේ මේකට ක්‍රියාවක් කරලා බලන්නේ නැහැ. මේක උත්සාහ කරලා මෙහෙ කරලා බලන්නේ කුසල ඡන්දය පහළ වෙන්නේ නැහැ. ඒක ඉස්සල්ලාම කරන්නේ ආහාරයෙන් අපට කියන්නේ කවුරු කියලාද ශ්‍රාවකේ. අපි බුදුහාමුදුරුවෝගේ ශ්‍රාවකයෝ. මොකද බුදුහාමුදුරුවන්ට මේ බුද්ධ කල්පයේ ඉස්සෙල්ලාම මේ බලන වෙලාවේදී කනනාශයේ දිව කය අන්ධ පොට්ට වෙන බව ඉස්සෙල්ලාම වැටහිච්චුත් වෙනවා. ඒක මොනවද රුවන් බුගේ කියන්නේ. උනාට කවුරක් කියලා දුන්නේ නැහැ. ඒ කියන බුදුරු පහළ වුණා. උනාට මහණලා හින්නේ කවදාකවත් ඔය කියන තැන දැක්ක ඥානෙ කියන්නේ අතනදි පහළ වුණා. ඊට පස්සේ ඒක කියලා දෙන්න තමයි උන්වහන්සේ අවුරුදු 45ක් මහන්සි වුණේ. අහනවයි කියලා කියනකොට ඔබ බීරි. බලනවයි කියලා කියනකොට ඔබ බීරි. බලනවයි කියනකොට ඔබට නාය දැනගන්න හිත නැහැ. බලන්න බෑ. ඔබ අහන බලන වෙලාවේදී ජීවිතය රස බලන්න බෑ. කය නිකන් දඟපරක් වගේ. හිත නිකන් හිටි වැටිච්ච එකක් කියන එක හොඳට ඉස්සල්ලාම උන්වහන්සේට තේරෙන සමග බොල් දෙයක්. අපි දැක්කයි කිව්වට ඒ කියන්නේ ඉතුරු ඉන්ද්‍රනම් 6-5කින් ගන්න පුළුවන් තොරතුරු සියරම අකාමකාදාන මහ ඊර්ෂ්‍යා ආකාර මෝඩ ඒ වගේම කකතිරු කියනකට ඕන වචනක් කියනවා. ආහන්නක දැනගත් පස්සේ දුන්නාට අපිට කිව්වා නමුත් ඉතින් අපේ පොත්පත්වල වගේම අඳුරු දෙයලා තියෙනවා. හැබැයි නෑ කියන්න බෑ. කොමතු කරගෙන තියෙනවා. ඕකෙන් කියනවා ඉස්සලාම අඥාය ඇහිමෙන් ඉස්සලාම යුක්ත දෙයක් නැත්නම් සුත විඥාන කියලා කියනවා. නමුත් ඊට පස්සේ ඒක කරලා බලන්න ඕනේ. මේ සක්මන් කරනකම පය අනුමම හිත පවත්මින් හොඳ සත්‍යයක්. හොඳ සමාධියක් ආව වෙලාවක අපේ හිත එකපාරටම සංදාර විදියට දැනනක්තාව වෙන ඇහැට යන එක හිතනවා. ඒ හිත නරක කරගන්නවා. එතන කරගත්තොත් මේ ධර්මතාව දැක ගන්න හම්බ වෙන්නේ නැහැ. අපි හිතන්නේ එයා ගියුණාට යදි මට දැන් මොකද කරන්නේ? මගේ හිත පයේ නෙමෙයි තියෙන්නේ ඇහි. පුළුවන් නම් මෙහෙ කරගන්න දකින්න දකින්නයි කියලා අන්නේ. අපි මේ කුසල ඡන්දය කරගැනීමේ ආහාර ක්‍රියාත්මක කරන්නේ. ඒ කියන්නේ අත්ම කරගන්න කොට හිත නන්නතරුණ හිත නරක කරගන්නවා. පෙරතුමයි කියලා හිතා වැරදුනයි කියලා හිතන්නවා. හැබැයි ඔය කියන ධර්ම දෙකම පුරුදු කරලා සතියක් නැත්තම් සමාධියක් නැත්තම් අපේ ඌරකම හිතින්නේ නැහැ. ලක්ෂ වෙන්නේ නැහැ. මොකද අපි හිතමු යම් වෙලාවක හොඳේ සතියක් සමාධියක් ඇතුළු උන් ඔය හිත යනකට පළච්චාල මම කියලා නෙමෙයි එයාගේ දැන් කොහෙද තියෙන්නේ කියලා අහනවා නම් අහන බව, දකින්න නම් දකින්න බව, නන්දරත බලනවා මේ බව කරා පයේ පහස් නෙහිති ආනේදී වෙන්කල හඳුන ගන්න පුළුවන් නම් ඒ වුත්‍රක බුදුමාකාර මේ හිතේ සංවිච්ච රහස එලි කර ගන්න පුළුවන් වෙනවා. ඒක විඤ්ඤාණ අත්‍යවශ්‍ය ප්‍රයෝජනෙට ගැලපේ. අත්‍යවශ්‍ය බණදාගෙන පශ්චාත්තාප වෙනවා කවදාකවත් පිළිගන්න බෑ.
එනිසා සාරිපුත්‍ර ධර්මයේ සඳහන් කරනවා පමාදේ න කම්පති සති බව කියලා. පමාදේ කියල කියන්නේ අප්‍රමාද අනිපත්‍ය. පමාදේ කියල කියන්නේ වැරදි පමණ. අප්‍රමාදයි කියල කියන්නේ සතිමත් ඉලඹ සිටි මොහොතේදී. එන්න මෙදී මොහොත නැති තමයි පමාදේ කියන්නේ. ඒකෝට අපි සක්මන් කරගෙන ඉන්නකොට හැරෙන වෙලාවකෝ අතරමඟදී අපේ හිත පමාවට. මොකද පමාවට කියන්නේ කියල කියන්නේ පහේ තුන හිතේ කොට ඇහැට. නැත්නම් රූපේ ඉන්නේ. එතනදී කම්පා සැලුණු පශ්චාත්තාප වුණු සතියක් කැඩෙනවා. ඒ වගේම අර ඊගාවට පයේ තිබුණ හිත ඇහැට ගියාම ඒ ඇහේ කටයුතු කිරීම පිළිබඳ දැනගන්න පුළුවන් යාන්ත්‍රණය දැනගන්න අවස්ථාවක් තියෙනවා. ඒ නිසා කම්පා නොවීම මගේ දැන් පයේ වේද තියෙන ඇහේ කියලා දැනගෙන කම්පා නොවීම තමයි බලවත් සතිය කියන්නේ. සමන් සතිය වේ බලවත් සතිය. එනිසා පමාදේ න කම්පති. කම්පා නොවේ නුයි සති බල බලවත් සතියට පත් වෙනවා. ඉතින් ඒකට මේ අවිද්‍යාව කියලා කියන්නේ දැනුමට නෙවෙයි නොදැනුමට. ඒ කියන්නේ දැක්කල කියන්නේ නෙවෙයි දැක්කා. මොකද දැක්කට ඒ වෙලාවේ ඉතුරු පහම ඒ දැකීමේ අකාමකද. ඒක නෙවෙයි මේක සංකල්පය අපි අකුරමෙන් පදාරගත්තා කියලා අපිට අවාසනාවක්වත් අවඩක්වත් වෙන්නේ. අන්නේ දැනගෙන ඒක ක්‍රියාවක් කර බැලීමේ ආධාරක් හිතෙන්නේ මිනිහර තමයි යෝගාවචරය කියලා කියන්නේ. ඒක දැනගෙන මේ ආනන්ද කියලා දෙන්න PhD අරන් දෙන්න අනම්මනම් ගන්නවා කියලා තමයි විශ්ව විද්‍යාලය. ඕන තරම් කියනවා හැදුවයි කියලා මුත්තහම තමයි වේනෝක ලාභයක් කරන්නේ. මොන අනික්විෂන් එකක් උත්තර තමයි කියන්නේ එයත් ඕකන්නේ නැහැ අනේ කාට දෙන්නෙත් නැහැ වාගේ. තේරෙන්නේ නැහැ. ඉතින් හොගාවක් නะ අඥාන භාවයේ ඉක්මවල අඥාන භාවය ඇති කරන්නේ අහන්තු සුතුමිනාන ගත්තා. ඊගාවට අනනුභෝධය නැති කරගන්න මේකම මේ අවබෝධ කිරීමයි කරන්නේ මේ මනුස ආත්මය ලැබුවේ මේක අවබෝධ කර දෙන්නේ බුද්ධ උත්පාද කාලයක් ලැබුණේ මේක අවබෝධ කරගන්නයි මට ඇහැකට දිවනා ඒ කියන්නේ මේ ඉදරම් හරියට පිහිටි මේක අවබෝධ කර දෙන්නේ මට කල්‍යාණ මිත්‍රාක් ලැබිලා තියෙන්නේ මේක අවබෝධ කරන්නයි ලෝකේ මේ පැවිද්දක් කියලා ගත්තේ මේ අවබෝධ කරගන්න මට කල්‍යාණ මිත්‍ර අවශ්‍ය වෙලා තියෙනවා. මට මේ තේරෙම තියෙනවා. මේ නිසා මම දැන් උත්සාහ කරනවානේ. සක්මන් කරනකොට මගේ පවත්තන හිත වේදනාවකට, සද්දයකට, රූපයකට කැඩෙනකොට කැඩෙනවත් එක්කම පමාවෙන් තුන දෙන්නට සත්‍ය පිහිටවල. ඒ අල්ලගන්න පුළුවන් වුණොත් අපිට තේරෙනවා සක්මන් කරන තාක්කල් හරියට රූප පේන්නේ නැහැ. ඡද්ද ඇින්නේ ගන්දරද ඇින්නේ ඒකට සක්මනේ හිතලවා වාසිය හිත කැරිනොයි කියන්නේ සක්මන පාගා මේක වැරද්දක් තමයි නමුත් මේක දැනගැනීම වැරද්දක් නෙවෙයි ඒක බොහොම ලොකු වටිනාකමක් ඒක තමයි අනනුභෝධය ඇති කරන අවබෝධය ඇති කරන තැන ඊට පස්සේ අපටි වේදේට ප්‍රතිවේදේ ලබන තැන තමයි තීරණ පරිඥා පාරම පරිඥා කියලා කියන්නේ ඒක උඩ තේරෙන්න පටන් අරගන්නවා අපි මේ කාණියෝ යන රූප බලන්නේ ශබ්ද හදාගෙන අහන ගන්ධ ජාතියට හරියට විලක් රස පහස ලබන්නේ රස ගේදී පුදුමාකාර සූපදාත්‍රකම පාවිච්චි ඒ වගේම කයට භාෂ ලබන්නේ යාන වහන ඇඳුම් කිරීම උලාන ප්‍රකාර ඊට කාය ප්‍රහිතට නිදහස් චින්තනය කියලා වල්ගුරු අදහස් තේරුම් ගදාන නිදහස් චින්තනය කියලා හිතාගන්න. මේකෙන් මොකද වෙන්නේ? කවදාකවත් මේ යාත්‍රේ තේරුම් ගන්න බැරුව කාණිවලකට ගියාම දකින්න රූප mati රාග ද්වේෂ මොහ පහළ වෙනවා. අර රූප දකින්නවා කියන යාත්‍රේ ගන්න තේදී දුවා කඩුවා. ඊට දුඟක් වෙනස් කැලේ. කැලේ කියන්නේ දකින්න රූප කවදා සිත මන්මත් කරන්නේ නැහැ. හැමදාම එක ආකාර නිසා දැන් මේ ශබ්ද හන්තනේ රූප බලන්න ගියා කියලා ගියාට ලොකු අවාදයකට වැටෙන්නේ නැහැ. ලොකු සංකීතකාරකට වැටෙන්නේ ආපහු එන්න හෝ මගේ මේ සංඥාව වෙනස් වෙච්චව දැනගන්න ඉඩ බැටි. ඒක නිසා අයියකින් බලනකොට හුඟක් රූප තියෙනවා කියලා කියන්නේ හුඟක් සංකාරයට අවුලයි. සාමාන්‍ය රූප කැලේක ගහක් කැඩුණා ගායක තියෙන රූප එච්චර මනමත් කරවන්නේ නැති එක භාවනාට ලොකු ලයිනක තමයි මේ ප්‍රහාණය කරන්නේ
මේ අතිශෝක්ති දේවල් අතරින්ද වෙනවා අපිට මැදට එන්න වෙනවා අපිට මේ යාන්ත්‍රණය දැනගන්න. අනන්නේකට වරුකමුණකට වරුණාරකට වගේ ආරෝපණ කියන්නේ කට ගන්නවට වචන ලස්සන්නේ සාරක් නෙවෙයි. ඥාත්‍යක් තියෙන. ඒක නිසා අපි මේ වරපත්තල දුකෝගේ දේවල් යම් ප්‍රමාණයකට පාවා දීලා වෙන වෙනදී මේ මධ්‍යම ප්‍රමාණය හැදෙන්න හිත වෙන වෙන දේ යන බලනකොට අපිට තේරෙනවා මේ අඥාන භාවයට නැත්තම් මේ ඔක්කොම කරන්න පුළුවන් ශක්තිය තියෙන හිතෙන් එකකට හිත යොමුවන්නේ බැලීමටම ඇහිමටම භාවනා කරන වෙලාවේ අපි ඒක අපි වගේ කියන්නේ එතකොට හිත තෝරන්න පුළුවන් රූපයක් වෙනවා අර සද්දම කළා කනවා ආය මකරලාල දිව මකරලාල කාය මකරලාල රූප හඳුනාගන්න පස්සේ ඒකේ සම්පූර්ණ ඇතිහැටියේ 105 එකක් නිසා ඒ දකින්න රූපේ හොඳ නම් එකතු කරන කොට හොඳ නැත්නම් විචිකරණ කොට ඒකෝ එක්කෝ ද්වේෂේ එක්කෝ රාගය තියෙනවා ඉතින් සංස්කරණය කරන්න පටන් ගන්නවා මේ දැකපු දේ අංග දාංගෝ නැති බව හිත දානවා ඒ නිසා දැකපු දේවල් নানা ආකාර විදිහට සකස් කිරීමට ලක් වෙන්නේ ඇත්ත ඇතිහැටියේ දැකන කිසිම සකස් කිරීමක් මාගයන් දැකපු නිසා තමයි අවිද්‍යාව නිසාමයි සංස්කරණය කරන්න අපි පෙළේ. ඒ නිසා ඇත්ත ඇත්තේ දකින්න හර්වචනාංශි කවදාකවත් කිසිම දෙයක් මොන්නම දෙයකටවත් වෙනස් කරන්න හදන්නේ. උනාසේ ඇති ඇති දැකගන්න අනුශාසන කරනවා. දකින්න. අපි නොදකින්න නිසා ඒක සාමාන්‍ය බලන්න කන් ඇහෙන මිනිස්සෙක් 55 60 වෙලා කන් නැහැ කියන පස්සේ පුදුමාකාර සැකයක් ඇති වෙනවා. කවුරු කතා කරුවත් හිතෙන්නේ මම දොස් කියනවා. ගෙවල් දොරවල් වල නාකි ආච්චිලා දීලා ඉන්නකොට ඔය කොල්ලොත් එක්ක හැමදාම රැඳෙනවා. නැහැ ඉඳපට කටපට සැකේ. ඊළඟ තැන අර මුළු චිත්‍රේ බලාගෙන බැරි තාක් කලගේ අන්ධකාරකමක් තියෙන තාක් කල අපේ හිත පුදුමාකාර සැකයකින් සමග කේගින් බේරි මොකටද? සංස්කරණය කරන විවාහ එකේ තියෙන අභිතාම් කරන ලක්ෂණ අය සකස්තර ලක්ෂණ කියනවා ඊට පස්සේ ආයුණ බලတာ හොඳ දේවල් එකතු කරන අර දේවල් විසිකෝ කොහොමද කොහොමද ඇත්ත ඇත්ත කියලා කියනවා මෙන්න මේ කියන දකට තෝරන්නයි බේරන්නයි එකතු කරන්නයි තොර වෙන් කරන්නයි අනිවාර්යෙන්ම අපිට චේතනාවක් අත්‍යවශ්‍ය වෙනවා අර එකතු කරගත් දේවල් રાખીන්න ඕනේ වඩන්නේ අනිත් කරපු දේවල් නැති කරන්න ඕනේ විනාශ කරන්න ඕනේ බංගස්ථාන කරන්න චේතනාවක්. අනේ චේතනාව ක්‍රියාත්මක කරන්න තමයි මේ විඥානයක තහිතක වශයෙන් අපි. එතන විඥානේ එන්නේ මේ එකතු කිරීම නැත්නම් choose කියලා කියන්නේ තෝරන ගැටේ ඉන්නවා තමයි විඥානයකට බලය එන්නේ. ඒ විඥානයට බලය එනකොට ඒ විඥානේ තියෙන්නේ දේවල් මේකට හඳුනාගෙන ඉන්නේ ලක්ෂණ විචානන ලක්ෂණ කියලා කියන්නේ. අපි දැන් මේ මුදේකනෝ මතක් කරගත්තා. යමක් අපිට දන්නවා කියන්ට ආબોධ කරන්න ඕනේ නම් අපි හිතමු හරප්පක්තිය කියලා. අපිට ඕන වෙනවා මේ හරප්පක්ති මේ හරකුන්ගෙන් ගැලවී ගන්න කියලා කියනවා කියලා එක එක කාට කණේ නම්බර කොටු. නැතහන කොටු. පිළිගත්තු කීයදනා නෑන්ඩියෝ පීටනවා වස්ක පීටනවා වදන්න ඉන්වැස්ටෝ පීටනවා කියලා එකීකාගේ එකීකාගේ ලක්ෂණ වෙනවෙනමක් තියෙනවා. ඊගාට දැනගන්න මේ හරක්පත් එකයි හරක් ඔක්කොම මේ ලංකාවේ සිංහල මේ හරක්ද ඒෂියන්ද ආයිෂාද කියලා හරක් ඔක්කොටම පොදු ලක්ෂණයකුත් තියෙනවා. එතකොට ඒ කණ්ඩායම අපි හිතමු අපි කියන දේශීය කියලා කියන සිංහල හරක් වෙනකොට අපේ උගනමද හරි තමයි. මොකද ඒක නිකන් සිංහලයට බලන වගේ පේනවා. දේහයක්. ඒක කියන්නේ සිංහලක්. දේශියක්. මේ දේශියක් පැත්තිය පිටතින් එන දේශිය පැත්තින් ඉබරස්. ඒකත් එක එක ආකාර වෙන වෙන ලක්ෂණක් තියෙනවා. කණ්ඩායම අනිත් කණ්ඩායම වෙන වෙන ලක්ෂණක් තියෙනවා. ඔන්න ඔය විදිහට පෞද්ගලික ලක්ෂණ සහ පොදු ලක්ෂණ වෙන්කෙන් කොට මතක තබා ගැනීම කරන්න විඤ්ඤා. ඒක එන වෙන මොකට වෙන්නේ කියන්නේ ඇති ඇති මාන ගන්න නම් තෝරන්න ඕනේ නැහැ. අරකට වියවා නම් මේක නොවියවා කියලා චේතනාවක් නැහැ. නමුත් අපිට බලක් ගන්න බැරි තරමට ජීවිතේ පැවැත්මත් එක්ක සප්පාය රප්පාය හොඳ නරක
හරි වැරදි වේවා නොවේවා නැතුව බැරි තත්ත්වයක් තියෙනවා හැමදාම විඥානික වැරදි විඥානය කරන්නේ මොකද්ද පෞද්ගලික එක එක අතර තියෙන වෙනස්කම් තෝරගන්න ඒ ඛණ්ඩාලයකට පොදු ලක්ෂණ අන්නේ වගේ පෞද්ගලික ලක්ෂණ පොදු ලක්ෂණ මේ කොට දැන ගැනීම විඥානය ඒ කියන්නේ වි කියන පූර්ව ධාතු සහිත ඥානය තමයි මේක තියෙන්නේ දැන ගැනීම තමයි නමුත් එකිනෙක වෙන්කොට දැනගැනීමේ ශක්තිය විඥානයේ තියෙනවා. ඒ වෙන්කොට දැනගැනීමේ ශක්තියට කොච්චර ජීවිතයකට අවශ්‍යද කියනවනම්, කියන්නේ අපි කොච්චර වණ වෙලා තියෙනවද කියනවා, අවුල් කරගෙන තියෙනවද, සංකර කරගෙන තියෙනවනම් මේ විඥානයේ තමයි අර අවිද්‍යාවේ තියෙන වැඩවලට සංස්කාර වෙති එකතු කරන බැවත් ඉක්මවගෙන ඕන දෙයකට ඉෂර වෙයි. මනෝබෝපංගම ධර්ම මේ මනස මේ විඤ්ඤාණය හැම තේරෙන පූර්ණව වෙන්න පටන් ගන්නවා. මොකද යාන ඇතුල් මේ මේ කරුණ කාමරයේ බදවස් කරනවා වගේ මොනව අස්කරනද මොනව කියනද කියලා පේන්නේ. ඒක වෙන් වෙන් වශයෙන් දැනගන්න ලයිට් එක දාගත්තා වගේ විඤ්ඤාණය අවශ්‍යයි. ඒතර විඤ්ඤාණය මොකද කරන්නේ? අර ඔක්කොම නායකය ලොක්ක බලට කරතේ. පූර්ව අංගම රසයක් එක්ක හැම වෙලාවෙම හිත ප්‍රධාන කරගෙන තියෙනවා කියලා මේ විඤ්ඤාණය බොහෝ විට චිත්ත මන කියන සමාන වචන දෙන්නේ. ආදී විඥාණය පූර්වාංග වෙනවා එකම ඒක කරන්නේ මේ චිත්තක්ෂණී ඊගා චිත්තක්ෂණයක් ගත. මේකට කියන භවෙත්තිය කියලා. දිගින් දිගට දිගින් දිගට ගැටලුක් කුක්තිය මේ විඥාණය කරනකට කවදාකවත් සංස්කාරවල කරන කුක්තිය සංස්කාරෝ වෙන එකතු කිරීම චේතනා පහල කිරීම නැත්නම් විඥාණයෙන් වැඩක් නැහැ. විඥාණය ප්‍රතිපාල වෙන්න බැහැ. ඉතින් මේ කාරණා ටික ගොඩාක් දැන් කරුණු කියනවා මෙන්න මේ කාරණා ටික අපි එකතු කරලා මේ කාරණා දැන් ගත්ත පමණින් නිවන් දක්ින්න බෑ. තව ගොඩාක් ඉතුරුට යනවනේ මේ නිවන දැකීම සඳහා කඩන්න පුළුවන් කුරුක තව ඉස්සරහට හම් වෙන යන්නේ කරගෙන යන්න හදන්නේ ඒකට මේ අලගිය මොන කියතන හොරා තෝරගෙන යන්නේ. නමුත් මේකට භාවනාවට ප්‍රයෝජන ගන්න පුළුවන් තරක් තියෙනවා. කොහොමද ප්‍රයෝජන ගන්නේ? අපි ආශාව ප්‍රසාර භාවනාවකෝ පින්බිම ඇතුලේ භාවනා කරනකොට මේ විඥානයගේ කටයුතු හොඳට පැහැදිලි කරලා දෙනවා. විඥාන නරක වැඩක් කරන එක වෙනම දෙයක්. ඒ කරනදී හිතන වදලා දෙන්නේ කියනවා ආස්වාද ප්‍රස්වාද දෙකෙන් වෙන්කොට ගන්න ගන්නා තරමට විඥානයේ මෙහෙමයි කියනවා. ආස්වාදේ ලකුණු මොනවද? ප්‍රස්වාදේ ලකුණු මොනවද? පින්බිමේ ලකුණු මොනවද? හැකිලිමේ ලකුණු මොනවද කියලා දෙක හොඳට වෙන්කලා ගන්න තරමට විඥානි මෙහෙම අපි කිව්වොත් අපි ආශ්‍රව ප්‍රසවාස භාවනා කරන්නේ මට ආශාර කරනවක් වැඩේම ප්‍රසවාස කරනවක් වැඩේමයි කියලා ඒ බොරු නෙමෙයි ඇත්ත තමයි. මොකද ගුරුවරයා මේ පුද්ගලයාගේ විඥානය හොඳට අවදි කරන්න ඕන නිසා කියනවා වැට හිනවා කියලා බෑ දෙකේ වෙන සාල්ලා ගන්න. ආශාවේ කරන්නේ ප්‍රසවාසයෙන් මෙන්න මේක. ප්‍රසාර කරන වෙලාවදී මේක ආශ්වාසයේ නෙවෙයි ප්‍රශ්වාසයේ මනි කියන්නේ ඒක විශේෂාමික ලක්ෂණ කියන ඕව දැනගන්නා තරමට යනකොට පෞද්ගලික ලක්ෂණ දැනගත්තා කියන කාරණාවට බයි. මේ පෞද්ගලික ලක්ෂණ දැනගත්තට පස්සේ යමක ඒ දේම නැවත නැවත දැනගන්න බලනකොට ඒ ගත්ත ලක්ෂණත් කියන පොදු ලක්ෂණ ඉබේම අතුලින් පටන් ගන්නවා. සුවතරෙන් අන්තර් සම්බන්ධතා ඉදීම මතුවෙන පටන් ගන්නවා. ඒක බුදුහාමුදුර හොඳටම දන්න කාරණා. ඒක නිසා උන්වහන්සේ කියන මතුවෙන කා මේ ආස්වාද අලුත්ම එකක් වගේ. ඉස්සර තිබුණකින් වෙන් කරලා මේක දැනගන්න. ප්‍රසවාසයෙන් වෙන් කරලා දැනගන්න. ආදී වෙන් කරලා දැනගෙන 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 උගුල් වෙලා ආස්වාද ප්‍රසවාස කරන මොකද වෙන්නේ? මේ ආස්වාද ප්‍රසවාස දෙක අතර තියෙන පොදු ලක්ෂණ මතුලේගෙන එනකොට පාවීමක් එන. ඕනම දෙයක පෞද්ගලික ලක්ෂණ කියන තාක්කල් හිත විචිත්‍රයි. බොහෝම ආගමෙන් බලන. ඒ වගේ කියන පොදු ලක්ෂණ එනකොට අනිවාර්යයෙන්ම හිත කම්මැලි වෙනවා. ඒ පාකරව ගතියකට එනවා. නීරස කරන ගතියකට එනවා. පදනම විල හිතයි කියන ගතියකට එනවා. බය කරන ගතියකට එනවා. වෙන විදිහකට කියනවා නම් හැම දෙයකටම පොදු අනිත්‍යතාවයේ දුක්ඛතාවයේ අනාත්මතාවයේ මතුවෙනකොට ඉබේම හිතට පාන ගතියක් එනවා. නීරස ගතියක් එනවා. බය කරන ගතියක් එනවා. ඒ නිසා ආශ්‍රද ප්‍රසාරදී ආගෝලවල බලනකොට ඒක තුනී වේගෙන 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 යනකොට බොහෝ දෙනාට සැක පහළ වෙනවා.
නොරොස්නාසුළු ගතියක් එනවා. මේක තව දුරටත් ඉන්න බැරි ගතියකට පත් කරනවා. හැබැයි මේ භාවනා දියුණුවක් මේ හිතේ. සතිය දියුණුවක් වෙන්නේ. සමාධිය දියුණුවක් වෙනවා. විඥානයේ කොටු වේගන කොටු වේගනිය. මේ ජීවීමත් එක්ක ගොඩාක් වෙනස්කම් රාශියක් තිබේ. එකක් තමයි ඔබට මතක් කරගත්ත විදිහට මේ ආස්වාද ප්‍රසාරිත වෙන්කොට දැනගන්නා තාක් ආස්වාද ප්‍රසාරිතව පවතින්නේ නාසිකාග්‍රේ නැත්නම් තුලෝග කියන හැම මට්ටමේ. මේ ආස්වාද ප්‍රසාරිත සමලවන බලයෙන් එනකොට ආස්වාද ප්‍රසාරි මුලේ නැදට හිමි දෙහිමි මැදින් මැදට මැදින් මැදට එහෙපඩ ගන්න. අන්තිමට ගිහිලා මේක දැනෙන නොදැනෙන මට්ටමට ගියාට පස්සේ අපිට සැකයක් පහළ වෙනවා. මේක කයට වදින ස්පර්ශයද ඇහැට වෙන රූපයද කනට ඇහෙන ශබ්දයද නාහයට දැනෙන ගඳක්ද දිවට දැනෙන රසද කියලා අල්ලා ගන්න බැහැ. හැබැයි ආසන්න ප්‍රසන්නයේ තියෙන බව තියෙනවා. වෙන විදිහකින් කියනවා නම් අර විඥානයේ ඉන්ද්‍රයන්ට බැඳලා තිබුණ විඥානේ නැත්නම් කයට කයේ තියෙන කායක සාධිත වායෝ ධාතුවේ වදිනකොට මේ ස්පර්ශය අර පරණ පුරුතය නැතිලෙක මැදට මැදට යාම යාම යනකොට විඥානයේ තියෙන අල්ලන්න බැරි තත්ත්වයකට පත් වෙනවා. ඒ වගේම ඇඟේ මුළු ඇඟේම තිබුණ මම මේ ඉඳගෙන ඉන්නවා කියන ගැටි නැතිලා ඉන්නවද නැද්ද කියන තත්ත්වයකට පත් වෙනවා. මෙන්න මේ වගේ දේවල් අපේ හිතේ ඉච්චන රුචිලකෝනේ හිතේ ඒකට අනුරූප රුචිනා ගැටයක් පහළ වෙනවා. බය සැක ගා කවිත කුඩු බීමේ කැලේ හිටමේ කියනවා ළමඳ බැලගත්තා වගේ නිකන් කැලේ යකට ඉඳිසු මයින් කළා කුඩුක දාගත්තා වගේ හිත නිකන් කොටු වේගෙන ඉඳපත් කරපත් මේ මේක වේගෙන එනකොට උගාතෝ ගාතෝ ඉරියව් මාරපරම එක්ක මට ආහාර දැන් වැටෙන්නේ කියලා කුඩු හැකීමට යනවා. ඒක නැත්තම් නැගිලා ලක්ම කරන්න යනවා. නැත්තම් මේ ගුරුවරයා හොඳ නැහැ කියලා ගුරුවරයා මාරු කරනවා. නැත්තම් මේ බාහන මධ්‍යස්ථානම නැහැ කියලා මාරු කරනවා. නානා ප්‍රකාර විදිහට මේ වෙන සංගතිය මොකද්ද කියලා බලනවා වෙනුවට ඒක ගුරුවරයාට ඇත්තටින් කියනවා වෙනුවට පෞද්ගලිකව කල්පනා කරලා විවිධ තීන්දුව ගැනීම නිසා හෝතෝ තම දිනනවාගේ වෙන ආරෝණය කියන තොච්චරම තමයි. ඒකේ මුලින්ම අර පෞද්ගලික ලක්ෂණ වෙනුවට එන්නේ පොදු ලක්ෂණ පිළිගෙන එනකොට කිනීරසගතයක් එනවා. දෙවියනේ ලක්ෂණ කුලාගේ karmala මේ වේලේ පෙනේ සැපේ මුදු විලා කියන කතාව තමයි කියන්නේ. නිසා බුදුඥානසෙන් සඳහන් කරනවා මේක මෙහෙම වෙනවා. නිසා කම්මැලිම එපා වුණා ඒකත් බලබල පුල්ලුවන් තරම් ආනාපානෙ ඉදී කියලා. ඉන්නකොට හිත ඇවිල්ලා කියනවා දැන් මට ආනාපානෙ බලන්න විදියක නැහැ. දැන් මම මොකද කරන්නේ? ඉති යෝගාචර මේ ලනෝ කෑවොත් යෝගාචර ගැන හල්ලි මුස්පරන කියලා මුස්මතික කරගෙන ආයතර හිත පස්ස සීලක් අබාරන නෑ නැතිලා නෑ මැරිලා නෑ බයින් දෙන්නේ තියෙනවා. එනදා කයින් දෙනියනා දකින්නට ඇද්ද කරලා පොඩ්ඩක් පිටවෙන්න බලන ඇත්තම කැලිටි ගේම කියලා. මේ සෑම දෙකින්ම වෙන්නේ අර හිත ඉන්ද්‍රිය ප්‍රතිපද තියෙන විඥානයේ දැන් ක්‍රමයෙන් මධ්‍යස්ථගත වෙගෙන එනකොට ඒක විසින් ඇති කරන මේ සැක ඒක විසින් ඇති කරන මේ බයවකට අපි දැනවදන් සාක්ෂිකාර වෙන්නේ. නමුත් ගුරුවරු එක විදිහකට කරලා දෙනවා මේක මෙහෙම වෙනවා එහෙම වෙච්චා කමක් නැහැ හිත සද්ධාව කඩා ගන්න එපා වීර්ය කඩා ගන්න එපා සත්‍ය කඩා ගන්න එපා එහෙමම තුනී වෙන දෙන්න කියලා. එහෙම තුනී වෙන යනකොට හිතට නිකන් මේ අසහනකාරී තත්ත්වයක් දරා ගන්න බැරි තත්ත්වයකට ඒ මොකද හිත කවදාවත් එහෙම ගිහිල්ලා නැහැ. ඉතින් ඒක අතුවාර වෙන්නලා දෙන්නේ සමහර විටක මේ ගොඩබිමේ කිට්ටුව පුංචි උරෝක නැගල මාළු වල්ලලා හිටු මිනිස්සේ විකෘතම මූත මැදට ගියොත් ගොඩබිම නොපෙනී යාම සමගම වගේ සාල බයක් ඇති වෙනවා. මේ උතුරේද දකුණේද කොයි අතට යන්නද කියලා මොනම ලකුණක්වත් නැති වෙනවා. මොකද හැම පැත්තම තියෙන්නේ අර අවුවැඩලා ගිහින් පුංචි රැලි මාර්ග. ඒකදියා බලනකොට වක්කාක් ඇති වෙනවා. මොහොතු උනේ යම්. කිමචද හොයාගන්න බැරි නෝ උඩ මෙහෙ කොහෙද කියලා. ඔකිනම් කාන්තාරක වැලි කාන්තාරක මැදට වැදී සිටි මිනිස්සයෙක්.
ඒ ക്ഷേම භූමියෙන් ඈත් වෙන්න 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 හරි බයකටපත් වෙනවා. ඉමන්තර කතා කියන මේ වගේ රාක්ෂස ජීවත් වෙනවා. ඒ ජීවිතයන් නිකන්මයි කරකවලා කැරේ වගේ වෙනවා. එයාට කැලිමෙද යන හද කැලිමෙද යන මිනිස්සේ ගමෙන් ඈත් වෙන්න 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 ආපහු ගමට යන දිශාව මාරු. කියලා දිශා මාරු. ඊළඟට මේ මනුස්සයාට මහා බයක් ඇති වෙනවා බැලු බැලුවට සමාකාරෝ පේනවා. ඉතින් මෙන්න මේ නිසා අපේ මිනිස්සු මේ වගේ තැන් වලට යනකොට මඟ සලකුණු තියාගෙන යන්න තමයි පුළුවන්. කැලේට යන මිනිහා ගහින් කාට ගහින් කාට පොට 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 යනවා. කාන්තාර යන මිනිහා තරු ලකුණු බලනවා. මූදට යන මිනිස්සයා තරු ලකුණු බලනවා. බල්ලෝ මොකද කරන්නේ? ගහින් කාට මුත්තා කරන්නේ. උදාන්නා මේ මුත්‍රා ගන්න අනිවාර්යෙන්ම උටව වෙන පාරදී නැත්නම් බලන්න මුත්‍රා බර වෙන නෙමෙයි වැඩි කරන්නේ මේ තමයි ප්‍රබාලයි ඒ මොකද අපි දුර දිග යන්න 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 අර gedara නැති කතිය මහ කාලේ දෙකට බැහැ මොකද අපි පුරුදු වෙලා තියෙන සංසාර දිගේ තෝම ඉදරම් පිනවලා කෙලස් පරිසර ගත කරලා කෙලෙහිච්ච ස්වරූපේ මේක අපේ නිවස බවට පත් වෙනවා දැන් බුදුදහම අන්න අපිට ඉගත් ඉඳලා පෙන්නනවා එක ආරමුණක් කරගෙන මේකේ අඥාන භාවයේ කියන හසබසාවේ තේ තියෙන එක කලුවක් දැරලා හදගෙනවා 11 ආකාරෙම දකින්න. 11 ආකාරෙම දකින්න නම් ඒක නැවත නැවත බලා 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 යනකොට අර හිතේ තියෙන අධිකාරී ශක්තිය එන්නේ 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 ගිලිනවා. ගිලිනකොට හිත ඇවිල්ලා අපිට විවිධ ආකාරයෙන් හොරකම් කරනවා. දැන් මේ යන්නේ නොදන්න කරකට දෙල්ලන්නේ නෙවෙයි ඔන්න ඇත්ත කරේවත් බලන්න. එතන මයින් අනේ විශ්ම ගන්න ගිය අපිට විවිධ ආකාරයෙන් හොරගන්න මේ හේරම සක්කාය දිට්ඨි නැත්නම් මම මාගේ කියන කල්පනාවේ මේ ඇටුවම් බහැපු ගතිය අරතු බහැපු ගතිය ඉතින් තමයි යෝගාවචරණය වෙන අවශ්‍ය කරනවා වීරත්වය අවශ්‍ය කරනවා මේ අභියෝගට මුහුණ දීලා කය තීනේ තිබේවා හිත තීනේ තිබේවා ජීවිතේ තීනේ තිබේවා සත්‍ය අවබෝධ කර ගන්න ඕනේ කියලා අර අභියෝගශීලී ගතිය. ඉතින් ඕකට මේ මගේ වචන සැට් එකේ තියෙන්නේ පිරිමිකම් කියලා. ඉතින් ඕකට හරියටම කාන්තාවක්සේ ඕකනේ මේ පිරිමිකම කියවට. මම දැන්නේ ඉන්දියාවේ හැදෙන්නේ මම ලකින්නේ. ඒ වගේ වෙලාවලම අභියෝගශීලී ආක්‍රමණශීලී ගතිය තියෙති. කනන් දහගන්න මේ ඉන්දියාවේ ජීව මරණ බැහැ. මම මේක බලන්න ඕනේ කිය අර සිව් වෙන්න 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 ලොකු වීර්යයක් කියලා දැඩි සත්‍යයක් කියලා. ඒක මොන දැඩි සමාධියක් කියලා. ඒ වෙන්නේ මොකද? ජීටීල් තියෙන ආතාව කැප කිරීමෙන් බයි. කවදාවත් ඔබ නැතු වෙන්නේ නැහැ. කිසියම් බරගාන චෝගාදිරෝ ලෙල්ලලේ පකටම ජීවත් වෙන්නේ. කවදාවත් ඇතුලේ හපලක් අඳලා කොන්දක් පන්නේ. හරියට බය වෙනවා මිතර. ඒ මොකද මේ විඥානයේ විසින් කරන අර එක එක දේවල් වල විස්තර හොයන එක තමයි යාගේ ජෝතික. ඒක නැති වෙච්ච ගමන් එයාට පැලසෝ ගියා. ඒකට හරි අකමැති වෙජනරා කියන මහා වාකන වැඩේ මේ වෙස්තුත් ප්‍රතිසල. ලංකාවෙන් පෙප්පෙන්න බැරි වටනක වැඩෙනවා. මේක නාගෙ වෙන්න වෙන්න ආවෝ වාහනේ පැත්තකට. ආන්මෝය වැඩේ වෙනවා. විඥානයේ තේ කලිතු රාජකාරීන් එයා විශ්වාම ගැනකොට පුදුමාකාර වීදි වේගන යන අත්තර උත්තර ඒවල වරන්දු කරනවා වගේ විඥානයේ පුදුමාකාර දෙයක් කියලා තියෙනවා. මේක කවදාක කමඨා සුත්ත කරනකොට කියන්නේ ලෝකාර්ථයට ඉති දෙන්නේ. මොකද ඒක ආත්ම නිෂේධන ශක්තියක් නෙවෙයි. පචකරවන ශක්තියක් තියෙනවා. නමුත් මේ සත්‍ය අවබෝධ කරගන්න බෑ සක්කාය දිට්ඨිය කරන්න. සත්‍ය අවබෝධ කරගන්න බෑ මේ විඥාන දෙන්නු කක. ඒක තමයි ගුරුරත් එක්ක එකතු වෙලා මෙන්නට පාරවෙන්නේ. පහළ දෙන්න නම් ඒ තමයි ඇති වෙන බය ගැටි කම්මැලි ගැටි නිරසකටි එක්ක ඉතනට මෙනෙහි කරනවා නැත්නම් කෙලින්ම ළමගේ ඉන්ටර්වයුව කරනකොට වාර්තාවකට කමට අනුසුද්ධ කරන ඇතුල් කරනවා මෙන්න මේ ඇතුල් කිරීමේ පුදුම වීර්ය ශක්තියක් ඇති කරගන්න මෙන්න මේ විදිහට විඥානේ කොටු වේගෙන එනකොට එනකොට සමාහලන මුළු යට ගානවා සමාහල මේක රාලව ඒ සමාහලකට නිකන් තරඟලේ නූල කරලා යනවා වගේ පාලනය කරගන්න බැරි තත්ත්වයකට පත් වෙනවා අන්නේ බව දැනගන්නකොට දැනගන්නුනේ විඥානයේ විශ්ීම මෙතෙක් කල අධිකාරී ශක්තිය යටතේ සම්පූර්ණම මේ කැටි කරගෙන මේ කරගෙන යන වැඩ පිළිවෙල දැන් ටික 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 අභියෝග වෙගෙන යනවා. ඒ මොකද හේතුව? ආනාන
ගති රාශියක් දැන් හිමි කෙනෙක් දෙන්න පටන් ගන්නවා. ඒකට ආනාපානයි පිළිගන්න අඥානතාවේ නැති වෙලා මේක මේ හැම පැත්තක්ම නිවනට අවශ්‍යයි කියලා තේරෙනවා. ඒක අපි මේක ලක්ෂ්‍යක කොහොමද? අපි ආනාපානයි කරගෙන ඉන්න වෙලාවේ හිතවි කියනවා. මේක හුලාවක් කියලා යෝගාවට හිතනක් කරගන්නවා. මේ හිතවිලි බාධා කරයි. නමුත් ඒ යෝගාවදී ආනාපානය පරිදි හිතවිලි පරදින්න පුළුවන්. එතකොට ආනාපානයේ ප්‍රියලා හිතවිලි අප්‍රිය වෙනවස්තාව. ආයමස්තාව කියනවා හිතවිලි ප්‍රිය වෙලා ආනාපානය අප්‍රිය වෙනවස්තාව. උන්නෝක ඇති නොවුනොත් ආනාපානයේ හීන ප්‍රණීත කියන්නේ කවුදක් තේරුම් ගන්නවද? සර්වඥාණන් අංගකින ආනාපාන ප්‍රියවත්තාවක් දකින්නොයි අප්‍රියවත්තාවක් දකින්නොයි. පාණ්‍යතර කියන හීන ප්‍රණීත කවදාකවත් අපිට හීනවත් ආනාපානයේ නදකින් ඔබකන් කියන අවස්ථාවක් තියෙනවා. ඒක සිතින් සමාධියට දැක ගන්න හම්බ වෙන්නේ. හම්බ වෙන්නේ නම් අනිවාර්යයෙන්ම මොකක් හරි එකක් ගැටෙනවා. වේදනාවක් එක සද්දයක් එක හිතෙන්නත් ඒක. අන්නේ වෙලාවේදී පාවා දෙකි. හිතවත්ත ගන්න තුර. මේක තමයි මට බුදුහාමුදුරුවෝ කියලා දෙන්නේ ආනාපානයේ පේනම නමුත් හිතවිල්ලට ප්‍රිය වැඩි ආනාපානයේ ප්‍රිය අඩු. මේක ආනාපානයේ පැතිකලා. ආයෙලාවක් කියනවා මේ හොඳට මනසට හිත තියන භාවනා කරා නමුත් ආනාපාන පොඩවා කැපලා කියලා. පේන්නේ. ඒ වෙනුවට ලම් වෙලා වෙන වේදනා. ලම් වෙලා යන සද්දය. ඉතින් ඒකට අපිට පේනවා ආනාපානයේ දුරයි සද්ද ළඟයි. ආනාපානයේ දුරයි වේදනාව ළඟයි. ඉතින් ඒකට අපි හිතරක් කරගන්නවා. අනේ මේ මෙච්චර හොඳට ඇවිල්ලා භාවනා කරගෙන ගියාම මිනිස්සුන්ට දොරවල් වහනවා කයින් සද්ද කරන්නේ. එහෙම නැත්නම් මෙච්චර මේ ලක්මකලින ගත්ත මට වේදනාවක් ආවා නේද කියලා. නමුත් අපි මේ අවස්ථාවක් කරගන්න දන්නවනම් මේ තමයි මේ අතුරු වාරතරාවලට ලං වෙලා ආනාපාන දුරසෙල. මේකට දැනගත යුතු අවස්ථාවක් කියලා මෙන්න මේ සෑම දෙයකටම පූර්ණ නිගමනයෙන් තොරව අරමුණු දිහා නිකන් ඇස් නැති මිනිස්සෙක් නෑ ඇස් තියෙන මිනිස්සෙක් උනාට අන්ධයෙක් බලනවා. කන්තිල විනයකට බීරෙක් එක දිහා අහගෙන ඉන්නවා. ඇතන දිනාසී පිටින්ද මූණ එක එක දිහා බලනවා වගේ ශබ්ද දිහායි ආනාපාන දිහායි ධම හිතෙන් බලන්න පුළුවන්. එහෙම නැත්නම් ලං වෙලා බෙන්දී ඈත් වෙලා තියෙනදී මෙව බලීත් ඇති මේක තමයි අඥාන භාවයේ නැති කන්ද. මේ අත්‍යවශ්‍ය දේවල් නෙවෙයි. අවමංගල්‍යකෝ මේව අවාක්‍ය සම්පන්නෝ නාස්තික දේවල් නෙමෙයි මෙවුව ප්‍රතික්ෂේප කරන නිසා තමයි මම මේක කල්පේ ගන්නාරේ හිටි. අද මේවා ප්‍රතික්ෂේප කරන්නේ. මම මේ ආනාපාන විවිධ ප්‍රතිකට බලනවා කියන හැඟීම හිතියොත් මොකද වෙන්නේ? අර විඥානය විසින් දෙන. එයා කොටු වෙන දෙන ලම් කරනවා වෙනුවට සති සමාධි දෙක වැඩි වෙනවා. විවිධ විවිධාකාර විෂමතා යටතේ සතිය වැඩි වෙන සමාධිය වැඩි වෙනකොට මේ ලෝක විවාහ භාෂාවෙන් අපි කියන්නේ මොකද්ද? අත්ලෝක ධර්මයේ කම්පා නොවන හිතක් පටන් ගන්නවා. ලාභයක් ආවත් පාඩුවක් ආවත් මේ කිසිම ප්‍රතික්‍රියාවක් නැහැ. කීර්තියක් ආවත් තුරන්තාවක් ආවත් මෙන්න මේක ඇති කරගන්න නම් ආනාපානට බාධා එද්දි බාධාවේ මුල මෙහිමයි මැද මෙහිමයි අග මෙහිමයි. ආස්වාදයේ මුල මෙහිමයි මැද මෙහිමයි අග මෙහිමයි. ප්‍රස්වාදයේ මුල මෙහිමයි මැද මෙහිමයි අග මෙහිමයි කියනවා මිස කවදාවත් තේරුමට බේරෙන්නට හිතනවා කරා. ඊළඟට නොවේ ඉස්සකේ හිතන්න ගන්නවා. ආන්නේ වෙනකොට අපි ඥානෙ ඉදිදීල අඥානෙ පටලෙ. පටලෙන්නේ තේරුම නැති. හිතුවේ හොඳයි ආනපන නරකයි කියන්නේ අනිත් නැහැ. හිතුවේ නරකයි ආනපන හොඳයි කියන්නේ අනිත් නැහැ. එතකොට අවිද්‍යාවෙත් කෙට්ටු වීම, කුංචු වීම, පටු වීම කියන. සංස්කරණය කිරීමේ අඩුපාඩු සිද්ධ වෙනවා පුංචි වෙනවා තුනී වෙනවා දුලි වෙන දුර වෙනවා යනවා. ඒකට විඥානෙට කරන්න දෙයක් නැහැ. මේ වතර ගැටමක් තිබුණොත් තමයි විඥානෙක නිච්චකාරවරයෙක් විදිහට ඇවිල්ලා මහා උජාරු රඟපෑමක් කරන්නේ. මොකද අපි නත්තුයෙන් බේරෙන්නත් නැතු වෙන ඕල් දැක් පිළිගන්න අසුරු. තකස්සක ස්වරූපේ ආකාත වීර්යය. ඔය අරමුණු තුනී වෙද්දි බාහිර අරමුණු ප්‍රකට වෙද්දි අරමුණම ප්‍රධාන කරගන්න. ඉදිරියට යන්න ගත්තොත් මේ විඥානයේ ආගේ කියන ඇඟිලි ගැසීමේ ස්වරූපයේ හිටින්න අඩු වෙනකොට
ඒක භාවනා ජීවිතයේදී කියන්නේ ඉන්ද්‍රිය ප්‍රතිපදව තිබුණු විඥානය අනින්ද්‍රිය ප්‍රතිපද විඥානයක් බවට පත් වෙනවා. ඒකයි අපිට ඒ ආනාපාන ඉතාම ජීවිතහම කය නොදැනී ගියාම මේ අත්දැකීම අපි ලබන්නේ ඇහෙන්ද කනෙන්ද නාසයෙන්ද දිවෙන්ද කයෙන්ද හිතෙන්ද කියන එක කියලා බලන්න. හැබැයි අත්දැකීමක් නැහැ කියන්නේ අනිවාර්ය අත්දැකීමක් තියෙනවා. මේකේ නිදර්ශනයක් ඉදිරිපත් කරනවා මේකේ පත්‍රය මේකේ අකප්පවස තනක් මම කතා කරා. අපි හිතමු මේක අපි කුරුසාරින් තාර්ථය කියලා දීපේක කෝටිපතියෙක් ඉන්න තමන්ගේ මන්දිරේ. ඒ මන්දිරේ ලෝකේ තියෙන හොඳම දර්ශන සික් කාවදින දේවල් ඒ ගෘහ නිර්මාණ ශිල්පයත් එක්ක ගැලපලා හරිම රමණීයයි. ලෝකේ තියෙන හොඳම දර්ශන දේ. ඒකේම ශබ්ද වශයෙන් හැම ගායකයෙක් වගේ ශබ්ද තියෙනවා ඒකේතර අහන්න පුළුවන් රේඩියෝ, තේජාම ටෙලිවිෂන් ඕනේ දෙයක් ඒ වගේම ගඳ සුවඳ කාශ්මීරයේ තියෙන දේවල් අරහෙ තියෙන මේවා හැම ගඳ සුවඳක්ම. රස රසින් රසම සෝරු හොඳට විතර තියෙනවා. සුඛෝභෝගී යාන වාහන හැදපු මෙත්ත හොඳටම තියෙනවා. මේ 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 අපේට මේ කෝටි ප්‍රතිහීම කාර්ය බහුල පුතේ. මෙයා දවසක මේ සරූපක පිළිච්ච, ශබ්ද පිළිච්ච, ගඳ පිළිච්ච, රස පිළිච්ච සබ පහස්පන්තියේ පිටිච්චේ ජීවිතයේ ඉන්නකොට මෙයාට දවල් ඒ ළමන්ගේ මේ ඇඳේ හොඳට ගැඹුරු නිින්දක් ගියයි කියලා. ඒ ගැඹුරු නිින්ද ගිය වෙලාවේදී රක්කනියා මෙයාට ආහාර සකස් කරගෙන ඉන්නවා. මෙයා හොඳට ව්‍යංජනයක් හදනවා. අර උදේ පොළොස් සඳුලක් හදනවා කියන්නේ. පොළොස් සඳුල හොඳට පදම ඇවිල්ලා තියෙනවා. හොඳ සුවඳයි හොඳ වර්ණවත් දෙවගල් බලපොන් රහනාර පිනනවා මෙහෙදිගෙන මේක උඹුණුනේ කිහිල්ල මගේ ස්වාමි පුත්‍රයාට කවන්න නැත්තම් කියලා අර බුදියාගේ මනුස්සයා නැගිටිනවා කියලා හිතා. ඒකෝට මේ මනුස්සයා කෝටිපතියා මොන වගේ ආකාරකින් අර ස්ටුවර්ඩ් දිහා බලනවා. මේ මනුස්සයාට බොහොම කලාතුරකින් මේ හොඳ හැපපහසු නිින්දක් ගන්න. ඒකේ මනුස්සයාට කෝටියකට වැඩිවා. අරමනදර පොළොස් සම්බුල ඊට වැඩි ලොකුයි. ඉතින් ගිහින් මේ කෝටි එක නැගිට්ටොත් ප්‍රොමෝෂන් එකක් දෙයිද අස්කරයිද කියලා. අපි හුවක් කියලා බලාපොරොත්තු වෙන පුළුවන් මේ අර කේන්ටි කියලා මේ අස්කරන්න ඉඩ තියෙනවා. මොකද මෙයාගේ ඇඟුම් තේරුම් ගන්න නැතුව. මොකද කොච්චර කතාකද කියලා බලන්නේ. ඒ කෝටි එක හිතුව තද නින්ද. ඇහැපින වීමකින් ගත් එකක් නෙවෙයි. කන පින වීමකින් නෙවෙයි, නාසය පින වීමකින් නෙවෙයි, දිව පින වීමකින් නෙවෙයි, කය පින වීමකින් නෙවෙයි, හිත පින වීමකින් නෙවෙයි. සියල්ලම වසන් දැනෙනවා. ඉතින් එතකොට අර ස්ටුවර්ට් ඕන තරම් ආයු කරන්න පුළුවන්. ඇයි සර්? සර් මොනක්වත්ම නැතුව හිටපු තැන ගන්නවා රසයක් නෙදෙන්නේ. ඉතින් මොනක්වත් නැතුව ඩි රස නරකද කියලා. නමුත් අපිට එකඳ වෙන්න වෙනවා මොනක්වත් නැති එක තමයි ලොකුම රසය. ඒක තමයි මෙච්චර මේ නටා. ඒ මොකද ඒ කෝටිපතියා හැමදාම රස පිළිබඳව කෙලකමිනුච්ච මනුස්සෙක්. ඒකෙම වෙහෙතරපත් වෙලා, ඒකෙම අසහනයටපත් වෙලා, ඒකෙම පරිසරයේ කෙලදාගෙන, ඒකෙම චිත්ත පීඩාවටපත් වෙනකොට අර රස නැති තැන ඉන්ද්‍රයන්ට බැරිච්ච නැති විඥානීය විතර වටින දෙයක්. රිලැක්සේෂන් එකක්, හීලින් එකක් ලෝකෙම නැහැ. ඒ වෙලාවේදී අපි හිතමු මේ මනුස්සයා බුදියන් ඉන්න වෙලාවේදී මේ මනුස්සයාට රූප බලමින් කවදාකවත් නිදන්නේ සද්ධාන කාදා කදින් යන්නේ ගන්ධ රස පවදාගෙන පහස කියන එකේ අනිවාර්ය බෙච්චීට් එකෙන් කියන්නේ බවක් දන්නවනම් නිින්දක් වෙන්න බෑ. හිතේ හිතේ නැති වෙනවා. නිසා ඒක පරම සත්‍ය තමයි මේ ඉඳුරම් වැඩ කරන තා කාලයක කැඳිරිල්ලක්. ඒක මහ දසමහ වදයක්. මේව නැති තැන තමයි මේ ලෝකෙ වාසේ දිත්ත ධම්ම දුකේ කියලා කියන්නේ. නිරාමිසං නැත්නම් විවේකජං ප්‍රීතිසුඛං කියලා කියන්නේ විවේකයෙන් හටගත්තු ප්‍රීතිසුඛය කියලා කියන්නේ ඇහැ විස්රාමගත්ත වෙලා, කන විස්රාමගත්ත වෙලා, නාසය විස්රාමගත්ත වෙලා, දිය විස්රාමගත්ත වෙලා, කය විස්රාමගත්ත වෙලා, හිත විස්රාමගත්ත වෙලා. සර්වඥාජිමින් මෙතෙන්දයි නැත්නම් මේ වගේ තැනකටයි
අපි ගිනියද හදාගන්නවා තමයි පොහොසත් නැගෙන හද කරන්නේ. කුලුවා තරම් දුරට දුටෝ. උදේ ඉඳලා හඳ වෙනවා මේ හැරුවාට හදම රූපෝ. කුලුවා තරම් හද්ද හොය. හොයාගෙන හද්ද හොයාගෙන ගිල කන පුරවන්න උත්සාහ කරනවා. ඒ වගේම ලෝකේ කියන ගඳ හොයාගෙන යනවා නහය පුරවන්න උත්සාහ කරනවා. උදේ ඉඳලා හඳ වෙනවා කෝච් එක නම් ලොරි ලෝඩ් කරන කවුරුත් කටාටක් ඉවරයි වෙන්නේ. සැප පහසුකම් කරන්න ගියාම මේ රෝගේ මේ රටාව විතර පිස්සු පරාපරාදීයක් නිකුයක් අත්තට. කොච්චර හේමත් මිනිස්සු පිසාච ප්‍රේතයෝ. තව තව මේ. හිතින් ගියා හිතන් ගියාම දැනුම ගැන හිතන් ගියාම කම්පියුටර් එකේ එන්සයික්ලෝපීඩියාකට ගියත් කටාටක් ඉවර වෙන්නේ හැමදාම අප්ඩේට් කරලා. කෝයිකින් මේ වගේ තියෙන සැප කෝ මේක පරිසරයේ සකස්වීම කෝ හිත සකස්වීම මේවා නැති තැනනම් සැප තියෙන්නේ අපි මේ කොහෙද යන්නේ මොකද අපිට වෙලා තියෙන්නේ මේකට දැනුම කියලා මම තනි වචනේ භාවිත කරන මේකට කැඹිලි කඹරනවා අපි මේ ශබ්ද වලට මේ කඹරන රූප වලට මේ කඹරන ගන්ධට මේ කඹරන රසට මේ කඹරන පහසට මේ කඹරන ත්‍රිවිධ වලට මේ කඹරන අනේ මේ දේ කොච්චර හොඳ අපේ කුංචි ළමව කා. අපි කිසිසේත්ම රූපවලට කැමති නෑ. අපි හරි සතුටින් ඉන්නේ අම්මල සාත්‍තර සතුට කරා. දැන් මොකද වෙලා තියෙන්නේ? අපි හිතලා තියෙන අම්බවල තියෙන. අපි හිතන අපි ලස්සනයි කියලා, ධර්මයි කියලා, ධනවත් කියලා, කුලවත් කියලා. ඔක කොහොම හරි තියෙන කුංචි කරාවින්නේ අනිත්‍ය ප්‍රතිපද විඥාන කියන කෙනෙකුට පාර සම්පූර්ණ මේක දැනගන්නකොට තේරෙන පටන් ගන්නවා මම තරම් තකතිරුකමක්ද මොන තරම් මේ ඇහිතල් කූඩයක් පුරවන්න වතුර කුණි පුරවන්න හදනවා වගේ මහා මන්දාද කියන අක්විත රජුට 84000 කවුරු රක්ෂිතලා ජීවත් වෙනවා 84000 බිරෝනාතිලා ඉඳලා 84000 මංගල කර්මා මේ මහලිකා තිබිලා 84000 වරුකුණු ඔක්කොම තියෙන නෑනකොට අසතුටුනේ නැති අපි කියන කොමන කතා එතන අපිට යම්ම දවසක පිටිච්ච ගැතියක් නැත්නම් සම්පූර්ණ කරගැතියක් එනවා නම් ඒක අනිවාර්යයෙන්ම එන්නේ මේ ඇහ විස්රාම වෙච්ච වෙලාවයි කන විස්රාම වෙච්ච වෙලාවයි නාසයේ දිව කන මන විස්රාම වෙච්ච වෙලාවේදී ඒකට කියනවා ඒ හිත තියෙනවා ඒකට කියනවා ඒ විඥානෙද කියනවා අනිංගිය ප්‍රතිබද්ධ විඥානය කියලා මේ කියන්නේ නීවරණ යටපත් කරපු හිත නීවරණ වලට කියන්නේ අචක්කු කරණ අඥාන කරණ අනිබ්බාන සම්මාත්‍රිකෝ එහෙ නැති කරන්නේ ඥානෙ නැති කරන්නේ නිවන තොර කරන දේ මේ ටික නැති වුණාට පස්සේ හිත හරියට ඉබ්බා තමන්ගේ අඳු හැය ඇතුළට ඇවිල්ලා ශිෂ්‍යත කරන්නේ කරනවා වගේ ඇහැට ගිය විඥානෙ මැදට කනට යනතු විඥානෙ මැදට නාසයේ ජීවිත කායයට නැතු හිඳ විඥානයේ මෙදතාවට පස්සේ ඒක හරි ඉබ අනුකිත චිත්තයක් වගේ මේ ඉදුවන් සේරම අකර්මණය වෙනවා අකර්මණය වෙලා හිත අන්තරාර්ථිය බාහිරවත් මේ හැරලා තියෙන තාකල් හිත නන්නතරම බාහිරට කන හැරලා තියෙන තාකල් සත්‍යදී හිත නන්නතරම බාහිරට එතන මෙව තමයි දොරටු එතන යම් වෙලාවක හිත ඉන්ද්‍රයන්ට වැදගත් තියෙනවා නම් සංස්කාර ගමයි රජ වෙන්නේ. අනිවාර්යෙන් තේරුම වෙනවා අනිවාර්යෙන් එකතු වෙනවා අනිවාර්යෙන් චේතනාවයි. විහික අනිංගයකටකට වෙන්න 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 නිවර්ණයෙන් දැන් තොර වෙන තොර වෙන දේ කියනවා ඔටෝ පයිලට් එක යනවා කිසිම කෙනෙක් මොනවත් කරන්න ඕනෙත් නැහැ. චේතන අවශ්‍යත් නැහැ. එතන සැතපෙන්න සැතපෙන්න අවශ්‍යත් නැහැ. සුවසේවාවක් ඇති වෙනවා. පිරිච්ච ගතියක් ඇති වෙනවා. ඒකට කියන සම්පත්‍ති කරගතියක් කියන. ඒක කියන සාසන සම්පත්‍තියක් කියන. නමුත් මෙච්චර මේ ලස්සන වඩන කන්දරාවේ මේ විතර කරපු අනිත්‍ය ප්‍රතිපදේ නෙවෙයි බුද්ධ ධර්මයේ පරමාර්ථය. මේක බුදු දානන්දේ පහළ වෙන්නේ ඉස්සරලා සමත භාවනා කරපු කට්ටිය ඇවිල්ලා හිතුව වටිනකම. මේක තමයි සිද්ධාර්ථ කුමාරෝ වස්මගෝ වක්මගෝත්‍රේ දාවිස්සලාම් ධම්මවැදිති සමාධිය. එතකොට කොච්චර සමාජ මට්ටම කියනවා නම් බගහ උඩට ගිහිල්ලා හැම එකම හේරනල තමන් දිහා ගන්න තරම් ආශ්චර්යයි බෑ ඊට පස්සේ උන්වහන්සේ මේක අමතක කරා
මේක කැපනේ සැපනේ මේක මේ බ්‍රහ්මචර්ය වර්ණ දෙන කොහොමද නැහැ කියලා අවුරුදු 26 29 නැසේ එදියේ බැසා එදියේ බැල ගියාට පස්සේ ආලාර කාරණා මුද්‍රකාරාම පුත්‍ර මේක තෙම්ම දුක ඒ කියන්නේ අරුත් ධ්‍යාන 8 වෙනි එක දක්වා යනකොට නිවනන් අනාසන්නයට යනකොට අනිවාර්යයෙන් මේකේ අනිත්‍ය ප්‍රතිපද විඥානය අපට අල්ලලා ගන්න පුළුවන් තරම් හදාගත්තා. උනාදට කියන ඒ කිං කුසල ගවේෂී කියන පරිවේශණය ආරම්භ කරගන්න සකහාමාර කරන්නේ ගැටේ. එළියට බැස්සේ කිං කුසල ගවේෂී. උනාට හේවේ මොකක්ද? මෙන්න මෙවැනි විඥානය මම නෙවෙයි, මගේ නෙවෙයි, මගේ ආත්මෙ නෙවෙයි කියන ගහස. අරතරාම රැපදින් අරතරාම අනුජේපච්චබද්ද විවේකද පීතිසුඛ තලකන එහෙම නැත්නම් නිට්ටදම සුඛ තලකන මේ ඥානය මම නෙවෙයි මේක මගේ නෙවෙයි මේක මගේ ආත්මෙ නෙවෙයි කියන කොට විඥානය තැනකට යනවා ඒකට කියනවා අනිදස්සන විඥානය කියලා. අනිදස්සන විඥානය කියලා කියන්නේ ඒ විඥානේ මොනම දෙයක්වත් පිළිගනු වෙන්නේ ඒක විඥානය නැති තැනකට බොහොම සමානයි. එතෙන් යනකම් එන්න පුළුවන් හොඳම සම්නිස්ථාන තමයි ඔය අනිත්‍ය ප්‍රතිපද විඥාන. අනිත්‍ය ප්‍රතිපද විඥානේ කියන්නේ නැතුව කවදාකවත් අනිදසන විඥානයක් හදන්න. ඒක තමයි ඔතනදී සඳහන් කරන ලෝකය. මේ වීතික්‍රම කෙලස් කියන සතුන් මරණ හොරකම් කරන කාමයේ වරදල හැදිරෙන බුරු කේලාන් හිතකන පරසවචන කියන මිච්ඡා දෘෂ්ටිගත ලෝකෙක ජීවත් වෙන. එතකක ඉන්න තාක්කල් උන්නට හරියට දෙක තියෙන්නේ සදාචාරයක් නැහැ සීලයක් නැහැ එල්ලා හොදලා ගන්න දෙයක් නැහැ හොදලා ගන්න නම් මෙතන අනිෂ්ඨානය ගන්න වෙනවා වීතිකම කලින් මතර කරගෙන තමයි සීලෙක පිළිගන්න සීලෙක පිළිගන්නවා අපි නරපයින් කරලා හොඳ තියාගන්න ඒ හොඳ තියාගෙන හිටියට මේ විඥාණයම තමයි වැඩ කරන්නේ මේ අනින්ගේ ප්‍රතිපද තමයි ඒකට යාම සඳහා විශේෂයෙන්ම වීතිකම කෙලෙ දුරු කරලා හරියන්නේ නැහැ. පරිඋත්ථාන කෙලෙ කියන නිවන ධර්මත් එක්ක වැඩ කරන්නේ. ඒක ලේසි නෑ. ඒක මොකද හේතුව වීතිකම කෙලෙ වගේ ගොරෝසු නෑ, පේන්නේ නෑ. හිතේ විතරයි මතු වෙන්නේ වරකයට ආවරු කුඩේ. උඩ ආව වීතිකම මතම කෙලෙ. යටදී අනුසය මතමේ සැරේ. මෙතන මේක නැති කරලා ඉවරලා හිතේ කරු කරගන්න එක තමයි අපි කියන්නේ සමත භාවනාව. මේ සමතපහනාව නිවර්ණ යටපත් වුණා නම් එතන ඇති වෙන හිතට අද වෙනවා අනිත්‍ය ප්‍රතිපද විඥානය. ඔන්න ඔතෙන්ට සමත ක්‍රමයෙන් සහ විපස්සනා ක්‍රමයෙන් දෙකෙන්ම යන්න පුළුවන්. ඊට තමයි මේ සුද්ධ විපස්සනාවේ ක්ෂණික සමාධියේ කනිමත්ති කිවෝ සමාධිය කියන එකමයි. එහෙම නැත්නම් විපස්සන සමාධිය කියන සමත සමාධියේ දෙකෙන්ම අනිගස්සන කාණ්ඩයක් තියෙනවා. අනිත්‍ය ප්‍රතිපද ගන්න යන්න. අනුතේ ගියාට පස්සේම තමයි මනුෂ්‍යයා ආධ්‍යාත්මික වෙන්නේ. ආගමික වෙන්නේ. එතකම්ම මනුෂ්‍යයා නිකන් මේ සදාචාර සම්පන්න කප්පෙ විතරයි තියෙන්නේ. එතන සදාචාර සම්පන්න කම මානව ධර්මයක්. ඒ මානව ධර්මයේ ඉඳගෙන ධ්‍යාන භාවනා කරනවා. නැත්නම් විපස්සනා භාවනා කරනවා නම් අනිත්‍ය ප්‍රතිපදයෙන් යනවා අමාරුම දේ තමයි මෙතන යන්නේ කියන්නේ යම මෙතන ඉන්න හොඟදෙනෙක් ගිහිලා තියෙනවා. මම තාම ඒකට බයයි. තාම ඒකට නිකන් කෝලකටපා. කෝඩුකටපා. වැරදිලා ගමට මම ඊගාට මොකද කරන්නේ? දැන් මොකක්ද ඊහාට බලන්නේ? ආදි වශයෙන් අර විඥානයේ විශ්ින් නැවතත් තමන්ගේ පළපුරුදු අධිරාජ්‍ය පිටවගෙන ගන්න උත්සාහයේදී දින සෑම ප්‍රෝඩාවක්ම ගන්නවා. එහෙම නැතුව ක්‍රමක්‍රමෙන් කැලේකට යන්නේ රහිනහර පොත කොට යනවා වගේ. දිකතෝම තමයි බලන්නේ ආරමුණ මෙනෙහි කරමින් මෙනෙහි කරමින් යනවනම් පියවරින් පියවරින් එතෙන්ද යනකොට තමයි තේරෙනවා දැන් මගේ අත්දැකීම මුළු ශරීරයටම බලපානවා. එහෙනම් ජීවනාංශය වශයෙන් බෙදන්න බැහැ. කප්පන්න තෝරන්න බැහැ. නමුත් මැරිලා නැහැ. සිහින කියලා නැහැ. නිින්ද ගිහිල්ලා නැහැ. හොඳට ඇතුළට වෙලා ඉන්න පුළුවන්. ආන්නේක හොඳට පුහුණු කරලා මෙන්න මේ වේදිකාවේ බය අරිනකොට ප්‍රතිබල ශක්තිය ඇති කරගන්න සබකෝල නැතිලා මේ වේදිකාවේ බොහෝ වෙලා හිටපුතුමක් විතරක් මෙන්න මේ විඥානයේ මේ දැනට මේ කමන්ත සුවදෙන තමන්ට පිටිදන්න සුඛදෙන එතන මියාක දෙව උපරිම සැපදෙන ඒ වගේම
විවේකයෙන් හදාගත්තා වූ ප්‍රීතියකද මේ විඥානය මම නෙවෙයි මේක මගේ නෙවෙයි මේක මගේ ආත්මය නෙවෙයි කියන එහෙම නැත්නම් මේ ප්‍රපංච ධර්ම වලට වැඩ කරන්න ඉඳ නොදෙන මට්ටමට ඒක දිහා එල්ලෙන් බලාගෙන ඉන්න පුළුවන් තත්ත්වයට එඳනම් ඉතින් විපස්සනා වෙන රහසක් නැහැ. බුදු දහම සොයාගන්නේ ටික තමයි මනුස්ස වර්ගයාට අලුතෙන් කියලා හකට. අච්චර වටනට ඇවිල්ලා ඒක මම නෙවෙයි කියන්නේ දැනගත්තා. ඒක මගේ නෙවෙයි කියන්නේ දැනගත්තා. ඒක මගේ ආත්මය නෙවෙයි මේකට ආත්මයක් කියන්න බැරි බව තේරුම් ගන්නකොට උන්වහන්සේ හරුවන්නේ නැහැ. ඒක තමයි පටි වේදනාව කියන්නේ. අඥාත අනුභෝධ අපටි වේලා. සර්වඥාසේ ඥාත දන්නවා. අනුභෝධ මේකමයි කණිජෙක් මම මගේ ජනතාව කියලා දුක් මේකමයි කියලා හොඳ අවබෝධයක් ඇති කරගත්තා. ඊගාට පටි වේද කරා. නැස්ස අවබෝධ කරා. අඥාවන්නේ වාන්නාති ඉස්තරලාම් කියේ. උන්වහන්සේ කිව්වා යම් කිසි ධම්මේ ධම්ම සම්බන්ධ නිරෝධම මට ධම්ම චක්ෂුසේ පාරම චක්කෝ දුබාද ඥානම දුබාද පඤ්ඤාව දුබාද විද්‍යාව දුබාද ආලෝකෝ දුබාද. එතෙන් යනකොට මේ විඥානේ මට්ටම් තුනකින් සුද්ධ වෙන්නේ. ඉන්ද්‍රිය ප්‍රතිපදෝ කියන විඥානේ අනුන්ගේ ප්‍රතිපද මට්ටමට යනවා. නැත්නම් ධ්‍යාන සුඛේ ලබන්න. එක්කෝ සුද්ධ විපස්සනාවේ ක්ෂණික සමාධි අර්පණා සදසු මට්ටමට යන්නේ. උපචාර සදසු උපකාර මට්ටමට යන්නේ. එතන ගිහින හොඳට පළපදියක් වෙලා හොඳට තහවුරු කර තමයි ගෙදරවගේ ඉතිරි කරගෙන එතන එහාට විදර්ශනා කරන්න වෙනවා. මේක මම නෙවෙයි මගේ නෙවෙයි මගේ ආත්මෙ නෙවෙයි කියලා. ඒ වෙන විදිහට කියනවා මේ සම්මතඥානවල ඉඳලා එහාට දික්ක තෝම තියෙන්නේ අර ලාවට මතුවෙච්ච බය. ලාවට මතුවෙච්ච අචිර බව. ලාවට මතුවෙච්ච සැකතියන දේවල් මහමෙර වගේ එකට පුදුමාකාර විදිහට මේ සාමාන්‍ය අපේ සාහිත්‍ය ගාන්තරකින් මුළු ජානක බුදුන් කියලා මාර්ගධාරාවක් ඕක තමයි කියන්නේ. මොන්නා තාලිනවත් ඉස්පහු දෙන්නට යනවා. නමුත් ඉතින් එනකොට අර ආනේ අනින්‍ය ප්‍රතිපත්ති විඥානයට යනකොට යාන්තමට මේක දීලා පදා කරලා ඉතින් පෙන්නලා තියෙන කොට ඉස්සරහට යන්න වෙනවා නම් මේකට පැලිය කායි ජීවිත නිර්පේක්ෂව යන්න වෙනවා. නැත්තම් සද්ධාව මොකන්නේ නැහැ. නැත්තම් වීර්ය මොකන්නේ නැහැ. නැත්තම් සමාධිය මොරන්නේ නැහැ. නැත්තම් සමාධිය මේ සතිය මොරන්නේ නැහැ. ප්‍රඥා මොරන්නේ නැහැ කියන පාඩම ලාවට දන්න නිසා විපස්සනා අධ්‍යයනය කරද්දී ඒක මොනවත් නැහැ. යුද හමුදාවින් දැද්දී පුහුණු කරපු විශේෂ කාර්ය බල සාධක තියෙන තිබල හරියට යුද්ධ දෙකින සතුරගින් කරදර වෙන වෙලාවෙදී කොහොමද අර මූලික දැනුම පාවිච්චි කරලා සතුරම මෙල්ල කරගෙන සතුරට ඉස්සරහින් ඉඳගෙන එක්කෝ එක්ක මම කියලා වෙඩි කියලා ගිනන් ආනේ වගේ ප්‍රශ්නාවක් ගියාට පස්සේ අර සෙල්ලමට අපි පුරුදු කරපු දේවල් පුදුම තාලෙකට මූණට මූණ දාලා හටන් කරනවා. එතින් මේ ප්‍රතිවේදේ කියලා කියන්නේ නැත්නම් සාක්ෂාත් කරන්නේ එහෙම දෙයක් වෙන්නේ නැතුව මේ විඥානයේ අන්තිම අඩිය ධානිගතන විඥානේ තේරුම් ගන්න අපහසුයි. ඒක කෙරුවේ නැත්නම් අනිවාර්ය සංස්කාර ප්‍රකට භාවය අධිකාරී ශක්තිය ලබනවා. අවිද්‍යාව විඥානේ කඩදා හෝ ඉන්ද්‍රිය ප්‍රතිපදමන්තේ අනිත්‍ය ප්‍රතිපදමන්තේ ගිනා එතන හොඳට පුහුණු කරලා අර අනිදර්ශන විඥාන මට්ටම දිගේ නැත්තම් සංස්කාර හැමදාම අපිව වාල් බවට පත් කරනවා. ඉතින් බුදුදානාවේ ඉස්සලාම උදානකාරකයේ කියනකොට මදානකාරයේ උදානකාරකාවේ විඥාන අනිදර්ශන නෑ විසංකාරගතං චිත්තං කඤ්ඤාය විසංකාරගතං චිත්තං සංස්කාරයෙන් තොරවෙච්ච විඥාන හිතක් පාලකකට මීට පස්සේ බෑ වඩුවට ආයෙවල් නැහැ. උගේ කෙනෙක් මම මම විනාශ කරනවා මම දැක්කයි කියලා ප්‍රකාශ කෙරුවේ හිතලා නෙවෙයි මෙතන ගිහිල්ලා. ඒක නිසා අනිපටිසම්පාදේ යම් වෙලාවක යම් ආකාරයක තේරුමක් එනවනම් වැටහීමක් එනවනම් ඒ පටන් ගත්ත මීහරනේ ඉතුරු අනිවාර්යෙන් ඇඟටලා අනිවාර්යෙන් පරිණාමයකට ලක් කරනවා අනිවාර්යෙන් සුද්ධ භාගයට පත් වෙනවා. ඉන්සයකට අහන්න පුතුමාකාර කැපවීමක් අවශ්‍යයි. මේ ආගෙන ඉන්නේ මොකද හේතුව අපි මෙතෙක් කල් අගේ ආඩම්බර කරන අප හැම දෙයක්ම අපි මෙතන ලක් කරනවා. අපි ප්‍රියයි මනාපයි කියපු හැම දෙයක්ම අපිට කරදරකාරයක් වගේ පත් වෙනවා. අපි මෙතෙක් කල් අත්විඳපු නැති ඒ අන්දසන විඥානයෙන් නැත්නම්
මේ අනිංජි ප්‍රතිපද විඥාන වගේ කියන දේවල් වලට යෑම විනෝදාංශයක් කරගන්න. ඒ තරමට මාපි අභියෝග බාර ගන්න විශක් බලපත් වෙනවා. මේකට තමයි බුදුහාමර කියන්නේ මේ වැඩ ගන්නත් කියත සාක්ෂි පුත්‍ර සාක්ෂි ද්විත්‍ කිය. නැත්නම් සාක්ෂි සින්නගේ ලක්කි. බලු සින්නේ. වේනේක දේවල් වලට චරිතු බගා චෝදනා කරනකොට ආයෙත් දෙත් මේක පිටපැන බැන කරලා කවදාක බුදුහාමරගේ පුතෙක් වෙනවද දුවක් වෙනවද කියලා. ඒ නිසා එන හැම අභියෝගයක්ම තමයි බාධකයක් නේ. සාධකයක් බාධපත් කරන මෙතෙක් වෙලා පෝෂණය කරන මේ විඥානය තමයි අපිට වැඩියෙන්ම වද දෙන එක කියලා තේරුම් අරගෙන මේ විඥානයේ අනිදස්න ස්වරූපයට වැඩ කරන බැරි තැනට යනකම පත් කරපු දවසේ එන හත්ක විතර හතක් බුදුහාමුදුරුවෝ ගයි තියෙන්නේ. ඉතින් මේකේ නම විඥානය පටවෙනකොට අපි පටවෙනවා. නමුත් ඒක නැතුව කවදාකවත් අපිට සත්‍ය තේරුම් ගන්න බැහැ. එහෙම නැතුව විඥානය නිසා කොහොමද නාම රූප පහළ වෙන්නේ? නැත්නම් සංස්කාර නිසා විඥානය පහළ වෙන්නේ කොහොමද? විඥානය නිසා නාම රූප පහළ වෙන්නේ කොහොමද කියන එක හරිම අමාරු පුරුකකට අපි යන්නේ. ඒ වගේ සංස්කාරවත්ක් කියන අනුකරණය නම කතා කරන්නේ විඥාන නාම රූප. ඉතින් බැලු බැලුම වෙන්නේ නාම රූප තව විඥානය බාහම විඥානය නිසා නාම රූප පහළ වෙනවා කියන කතාව කියනවා. නමුත් මේ විඥානයගේ කියන්නේ මේ වද දෙන රූපේ මුදුවට එන ගත්තොත් ඒ මේ විඤ්ඤාණය අලුතෙන් මේ ඉතරාගයන්ද සංසාර චක්‍රේ පවත්තන්නේ අලුතෙන් නාම රූපයක් නවන්නේ මොකෝ ප්‍රොජෙක්ෂන් එකක් ගන්න මොකද කියලා තේරුම් ගන්න පුළුවන් වෙන විදිහකින් කියනවා නම් විඤ්ඤාණේ විඤ්ඤාති ඉතින් මවාගත්ත රූපයක් හදාගන්න තමයි අපි මේ සංසාරයට බඳින්නේ කියන එක තේරුම් ගන්න පුළුවන් වෙනවා ඒ නිසා භාවනා ක්ලබ්න උපදේශයක් වශයෙන් කියනවා නම් අරමුණ සියුම් වේගන යනකොට සක්මණේ හෝ වේවා ආනාපානේ හෝ වේවා පිළිමේ පිළිමේ හැකින් වේවා අරමුණ පාවා නොදී කිනී වුණත් එපා වුණත් නීරස වුණත් දුර වුණත් ළඟ වුණත් ඒ අරමුණ අතනෑර පවත්තාගෙන යන්න තමයි අපිට අරමුණේ සියල්ල දන්නාකම මඟින් අවිද්‍යාව දුරු කරන්න පුළුවන් වෙන්නේ. ඒකට අපි මේ තෝරන බේරන චේතනා කරන තත්ත්වයට අයින් වෙන ඒකට විඥානේ ඉබේම කොටු වෙන්න පටන් ගන්නවා. අන්නේ කොටු වෙනකොට ජයග්‍රහී විදිහේදී අහිනා වෙනවා මිස ඒකට යට වෙනවා. එන්නේ විදිහට අවශ්‍ය කරන මේ එවැනි දෙයක් කොහොමද අවශ්‍ය කරන සද්ධාව. වීර්ය සතිය සමාධි ප්‍රඥාව මේ ධර්ම දේශනා ධර්ම සාකච්ඡා මාර්ගයෙන් අධිකරගෙන තම තමන්ගේ අත්දැකීම් වලට සම්බන්ධ කරගෙන ඒ පංචේන්ද්‍රිය ධර්ම වැඩිමෙන්ම සාක්ෂාත් කරගත යුතු මේ පටිච්චසමුප්පාද අවබෝධයේ සිවිදනාට ලෝකාරිකී නැති වේවා ප්‍රාර්ථනායි. අද දෙවියන් ධර්ම දේශනා මෙතන නැවත කරනවා. සිල් දෙනාට සිල්දා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් මේ බණට පාවිච්චි කරන වචන පැත්තක හැරගනි. මේ ස්වාමීන් වහන්සේ දරයි. අනියමන්නේ එතකොට ඒකට කිට්ටුව කිට්ටුව තියෙනවා. පොඩි බබාලට වගේ ඉතින් අර කිරිම දීලා බෑ හපල කන්න වෙනවා දැන්. දත් වෙන කාලෙම. එතකොට බඩේ ලියන එක එනවා නේ. එුණා කරන්නේ. දැන් අර සමේ එක මට ඉක්මනට විඤ්ඤාණයට පස්සේ දැනෙන්නේ එක පාට ඒක ඔක්කොම එක පාට දැනෙන්නේ නැති බව ඒක තේරෙනවා. හරියට දැනෙන්නේ සවුන්ඩ් එකක් ෂූට් කරනකොට සවුන්ඩ් එක පේනවා ඒ වුණාට සවුන්ඩ් එක ඉන්න පස්සේ ඒකට ටිකක් ඒ වගේ හත්යක් නේ. කනන් ඔක්කොම එකවට ලබන්න අපේ විඤ්ඤාණයට හැකියාවක් නැහැ. හැකියාවක් නැහැ. හැම දත්තක්ම ලබා ගන්න විඤ්ඤාණයට හැකියාවක් නැති නිසා
අනිවාර්යයෙන්ම කොටහ ගන්න වෙනවා. කොටහ ගන්නකොට ෘචි අරුචිකම් මතුවේ. එතනින් තමයි මම යන්නේ. එන ඔක්කොම ගන්න බැරි බව අඩු ගන්න දන්නවා. මේ තෝරගත්තේ මගේ මනාප ටික විතරයි කියලා දන්නවනම් අපි මේ ගැන රණ්ඩු කරන්නේ නැහැ. තියෙන දේ නෙමෙයි අපි ගන්න අපිට ඕන දේ. ඒ දේ ගත්තට පස්සේ ඉතින් ඒ මතින් අපිටයි චෝදනක් දෙන්න පුගත්තේ මොකටද කියන්නේ. ඇටෝමේෂන් එක ගිහිල්ලිමක වෙලා ජීවදීයකාරය හොඳටම සීනි දෙන්නේවා කරා. කාලා ඇටෝමේෂන් අධිකාරියට බැන්නොත් මේ මනුස්සම අපරාධ වැඩක් කරුවේ මේ සීනි තිබ්බා මට. ඒකේ තව දේවල් තිබ්බා. එහෙම නැත්නම් කෑවේ දීලි කාලා ජීවදීය වෙනවා බතේ ඇටෝමේෂන් මනුස්සයෙක් තියෙනවා. එච්චර මේ ලෝකේ ඇටෝමේක අපි තෝරන්නේ තෝරලා ඉවරලා අපි ඒකට බයි. ඒක කරන්නේ ඒ කටේ අටු කිරීම කරන්නේ විඥානේ. ඉතින් අපි දන්නවනම් අපි හැම වෙලාවෙම තේරිල්ලකයි ඉන්නේ. ඒ තේරිල්ල දෙන කෙනාගේ දෝෂ නෙවෙයි උඹේ දෝෂේ. බඳගත්තනම් ගහපම් බෙරේ. ඉතින් ඒක උඩ අපිට කාටවත් චෝදනා කරන්න දෙන්නේ අපි මේ යමක් විඳිනවනම් අද මේ අපිම කරුකුදී. අද මේ කියන්නේ ඔක්කොම බණක් ඇහෙනකොට ඕන දේ විතරයි ගණන් අල්ලන්නේ. ඒක තමන්ගේ රුචිය නිකන් කියන බණ නෙවෙයි. ඒක වෙනම එකක්. තමන්ගේ මල්ලට වැඩෙන්නේ තමන්ගේ රුචිය නිකන් ඒක දැනගන්න එක ලොකු දෙයක් කියලා බුදුහාම කියන්නේ. ඒක දැනගන්න ඉන්නේ බණ හොඳ නරක කම කියපු බණත් එක්ක සම්බන්ධ නැහැ. ඔබ තෝරගත්ත ටිකේ හොඳ නරකමයි බොල කතා කරන්නේ. කීතෝර බණවල මොන අහුවිල්ලකද අහුවිලා ඉන්නේ කොහෙකොද ඉන්නේ? හැම වෙලාවෙම අපිටම අවාගත්ත ලෝකෙක ජීවත් වෙලා මම කාර්යයකට බැලලා හරියන්නේ නැහැ. මම කාර්යය උඹම තමයි. උඹත් නෙමෙයි උඹ මොඩකම්. මොඩකම නැත්තම් මම ගන්න දෙන්නේ නැහැ. බෑ මේ නැගසෙන් මට කඩන වෙලාව නෙමෙයි මේ අමතරවම ගිහී මේ කබිනා වීසා කඩිට ගත්තා. දැන් අපි දැන් ගිහිල්ලා එක්මන් කරලා එකතු වෙනවා කිනට මේක ලහතර දක්වා පරියන්ඛ හතර ලහය දක්වා මේ මගේ කාර්යයට කමතන් සුද්ධ කිල්ල ගන්නවා. අනික අපේ දැනට පරිණතයක් දක්වන තා පරිණතයක් කරා. ආයතනයක් එකතු වෙනවා ධර්ම සාකච්ඡාවක්.